හරි අපි එහෙනම් පටන් ගමු වෙන සිල් දිනාටම ආයුබෝවන් නෝට් එක ගන්න උදේ දෙවෙනි පාඩමේ පළවෙනි ටියුට් එක අපි ඒකේ කතා කරමින් ඉන්නේ පරිගණක ඉතිහාසයට අදාළ කරන කාරණා ඒ යටතේ අපි දැන් ටිකක් දුර ඇවිල්ලා තියෙනවා නේ දැන් ඔයගොල්ලෝ මතක ඇති පරිගණකයේ ඉතිහාසයේ පටන් ගන්නේ ඇබකස් එහෙම නැත්නම් ඝනකරාමෝ කියන ගණිත උපකරණයේ නිර්මාණය වීම. නේ? ගණිත උපකරණයේ නිර්මාණය හරහා තමයි පරිගණකයේ ඉතිහාසය පටන් ගන්නෙ. ඊට පස්සේ විවිධ කාලවල විවිධ යුගවල ගණනය කිරීම සිදු කර ගැනීම සඳහා විවිධාකාර උපකරණ නිර්මාණය කරමින් මේ ඉතිහාසය ඉස්සරහට ආවා. දැන් ඒක අපි ටිකක් දුර ඇවිල්ලා තියෙනවා. නේ? ඒතර අපි ගිසුමානි කතා කරා. එහෙම ඇවිල්ලා 1944 අවුරුද්දේදී ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්න පරිගණකයේ නිර්මාණය වුණා. ඒක තමයි අපි කියන්නේ මොකක්ද? මාක් 1 කියලා. හරි. ඊට පස්සේ මේ මේ මේකට අදාළ ඉතිහාසයක් තියෙනවා ඈ. ඒක දැන් අපි දන්නවා. නේ? පොඩ්ඩක් මම මේකේ පටන් ගන්නම්. එතකොට අපි ඇබකස් එකෙන් තමයි මේ ඉතිහාසය පටන් ගන්නෙ. හරි. ඇබකස් එක කියන්නේ මොකද්ද? හා ඇබකස් එක කියලා කියන්නේ ඝනක රාමෝ කියන එකනේ. ඇබකස් එක කියලා කියන්නේ ඝනක රාමෝ කියන එක. එතකොට ඝනක රාමෝ කියලා කියන ගණිතමය උපකරණයෙන් පටන් ගත්ත පරිගණක ඉතිහාසය 1944 අවුරුද්දේදී තීරණාත්මක සිදුවීමක් එක්ක අලුත් වෙනවා. මොකද ඒ සිදුවීම ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්න පරිගණකයේ නිර්මාණය වෙනවා. ඒක තමයි මාක් 1 කියලා කියන්නේ. ඊට පස්සේ පුතේ 1945 සිදු වෙනවා ඉතා විශේෂ සිදුවීමක්. ඒක තමයි අපි අර කියන්නේ ක්‍රමලේක සංකල්පය. ක්‍රමලේක සංකල්පය. නේ? ක්‍රමලේක සංකල්පය කියලා කියන්නේ අද අපි භාවිතා කරන මේ මෘදුකාංග කියන දේ නිර්මාණය වීමට අදාළ කරන සංකල්පය බිහි වෙනවා. කාගෙන්ද? ජෝන් වන් නිව්මාන් කියන ගණිතඥයා හරහා. ඊට පස්සේ 1946 දී නිර්මාණය වෙනවා තවත් පරිගණකයක්. ඒකත් හරි සුවිශේෂී පරිගණකයක්. ඒකට අපි කියනවා මොකද? ENIAC කියලා. ENIAC කියන පරිගණකයේ සුවිශේෂී වෙන්නේ ඇයි? ENIAC කියන පරිගණකය තමයි ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකය. ඒතර පුතේ මෙන්න මේ පරිගණකය තුළ තමයි ලෝකේ පිළිගන්න ආකාරයට සංඛ්‍යාංක තාක්ෂණය. ඒ කියන්නේ වර්තමානයේ අපි කතා කරන එක බින්දු භාවිතය කියන එක මූලික වශයෙන් භාවිත කරපු සාර්ථක පරිගණකය. එහෙනම් පුතාලා තේරුම් ගන්න ඕනේ මොකද්ද? පරිගණකයේ ඉතිහාසයට අදාළව හරි මෙන්න මේ සිදුවීම් පුතේ හරි වැදගත්. ඒකට හේතුව මොකද්ද? පරිගණකයේ ඉතිහාසයට අදාළව මේ සිදුවීම් වැදගත් වෙන්නේ ඇයි? වර්තමානයේ අපි භාවිත කරන සාමාන්‍ය පරිගණකයක් ගත්තාම මගේ වචන පුතේ හොඳට අල්ලගන්න ඈ. වර්තමානයේ භාවිතා කරන සාමාන්‍ය පරිගණකයක්. ඇයි මම එහෙම කියන්නේ? ඔව් වර්තමානයේ භාවිතා වන පර්යේෂණ කරන නිර්මාණය වන පුතේ අසාමාන්‍ය පරිගණකක් තියෙනවා. ඒවා අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපේ සිලබස් එකේ අවසාන පාඩමේදී 13 වෙනි පාඩමේදී. හරි? ඔන්න සරල උදාහරණයක් මම ඔයාලට ගන්නම්. මේ බලන්න. මේ අදහස් තමයි මේකේ. දැන් මේ ඔයගලන් අතේ තියෙන ටියුට් එකේ අවසාන පිටුව බලන්න. මේ ටියුට් එකේ කවර් පේජ් එක කියන්නේ ටියුට් එක අනිත් පැත්ත හරවපුවාම මේ තියෙන්නේ මොකද්ද? කාටද කිව්ව හැකිද? මේ ටියුට් එකේ පුතේ අපි අවසානේ ගත්තොත් නැත්නම් ටියුට් එක අනිත් පැත්ත හැරෙව්වොත් ටියුට් එකේ කවර් පේජ් එකේ පිට පැත්තේ තියෙන ඔයගලන්ට පේනවා මේ වගේ කළු පාට නේ උපකරණයක්. මං අහන්නේ පුතේ මේ මොකද්ද? කාටද කියන්න පුළුවන්ද කියන්න? ඔව් මේ තියෙන්නේ පුතේ පරිගණකයක්. හරි මේ පරිගණකය හරි සුවිශේෂී පරිගණකයක්. මොකක්ද මේ පරිගණකය? මේ පරිගණකය පුතේ ක්වොන්ටම් පරිගණකයක්. රයිට්? ක්වොන්ටම් පරිගණකයක්. ක්වොන්ටම් කියලා කියන්නේ පුතේ පරමාණු මූලික කරගත්ත ක්‍රියාවලිය හැඳින්වීම සඳහා භාවිත කරන වචනයක්. ඒ නිසා ලෝකේ ක්වොන්ටම් යාන්ත්‍රණය කියලා මූලික කරගෙන ක්‍රියාවලියක් ගැන කතා කරනවා සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා පුතේ වෙනම භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයක් තියෙනවා. ඇත්තටම ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධව යම් හඳුනාගැනීමක් භෞතික විද්‍යාව කියන විෂය ඇතුලේ
තියෙන يعني කවහරි දරුවෙක් උසස් පෙළ භෞතික විද්‍යාව කරනවා නම් භෞතික විද්‍යාව ඇතුලේදී ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා කියන්නේ මොකද්ද කියන එක සම්බන්ධ පොඩි හැඳින්වීමක් කරනවා. ලොකු දෙයක් නෙමෙයි ඈ. විශ්වවිද්‍යාල මට්ටමේදී ඒ හා සම්බන්ධ උපාධි කරන කට්ටියට ඒ සම්බන්ධ පුළුල් ඉගෙන ගන්න තියෙනවා. හරි එතකොට මේක යන්නේ මොකද පරමාණුත් එක්ක. ඔයගන්ට ඕනි තරම් ක්වොන්ටම් කම්පියුටින් නැත්නම් ක්වොන්ටම් පරිගණක සම්බන්ධව ඔයින බලන්න පුළුවන් වීඩියෝස් ඕනි තරම් තියෙනවා YouTube එකේ. දැන් මමට ඕන නම් මොදේ ඒවා පෙන්න ඔයගලන්ට කල්නාස්ති කරන්න පුළුවන්. ඒක මේ වෙලාවේ තේරුමක් නැහැ. මොකද දැන් YouTube එක කියලා කියන්නේ මේ වෙනකොට පුතේ ළමයින්ට අමුත්තක්වත් අලුත් දෙයක්වත් තේරෙන වචනෙ කිව්වොත් මැජික්වත් නෙමෙයි. හැබැයි අන්තර්ජාලය කියන එක හරියට භාවිතා කිරීමට පහසුකම් නොතිබුණ යුගයක YouTube කියලා කියන්නේ පුතේ මොකද්ද මැජික්. කියන්නේ දැන්ට වැඩි ඕනේ නැහැ පුතේ. දැන්ට අවුරුදු 10ක් ආපස්සට ගියාම හරි මේ රත්නපුර නගර ගත්තත් ප්‍රාදේශීය නගර ගත්තත් ඇමිලි පිටිය ගත්තත් මේ බොහෝ නගරවල මේ අන්තර්ජාල භාවිතය පිළිබඳ තියෙන පුතේ එච්චර ලොකු සුබවාදී තත්ත්වයක් නෙමෙයි. ඊටත් එහා තව අවුරුදු 5ක් 10ක් ගියාම ඒ කියන්නේ 2000 2005 වගේ යුගවල භාවිතය පුතේ ඉතාම ප්‍රශ්නකාරී. මොකද සම්බන්ධතාව තිබුණේ නැහැ. දැන් මම ගුරුවරයෙක් විදිහට කරපු දෙයක් තමයි කොළඹ ගිහිල්ලා ඒ අදාළ වීඩියෝ YouTube හරහා ඩවුන්ලෝඩ් කරලා වෙනත් සයිට්ස් වලට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා ගෙනල්ලා මෙහෙ ළමයින්ට පෙන්න ඉගැන්වුවා. හරිද? නමුත් දැන් එහෙම පෙන්වන්න ඕනේ නැහැ. හේතුව මොකද්ද? මම අත්‍යවශ්‍ය තත්ත්වයකදී ඔයගන්ට වීඩියෝ පෙන්වලා ඉගෙන කතා කරනවා. දැන් ඉස්මනත් අපි මේ වීඩියෝ එක බැලුවා. එතකොට පුතේ මේ හා සම්බන්ධව වීඩියෝස් තියෙනවා අපිට බලන්න. හරි? ඒ කියන බොහෝ දේ දරුවක් විදිහට ඔයගලන්ට තේරෙන්නේ එකක් නැහැ. මොකද ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා කියන්නේ බොහොම සංකීර්ණ විද්‍යාත්මක සිද්ධාන්තයක්. එතකොට මේ සිද්ධාන්තය මත නිර්මාණය කරපු පරිගණකයක් තමයි පුතේ ක්වොන්ටම් පරිගණකය කියලා කියන්නේ. හරි? එතකොට ඔයගොල්ලෝ මේ ටියුට් එකේ දැක්ක නේ මේ ටියුට් එකේ අවසාන පිටුවේ මේ කළු පාටින් තියෙන මේ උපකරණය මම මේක අතරින් මෙන්න මේක ගැන sorry මේක. එතකොට මෙන්න මේ පරිගණකයේ පුතේ නිර්මාණය වුණේ 2015. දැන් මේ නිර්මාණය වෙලා අවුරුදු මේ 6 වෙනි අවුරුද්ද යන්නේ. කැනඩාවේ තමයි මේ පරිගණකයේ මුලින්ම නිර්මාණය වුණේ. දැන් මේ වෙනකොට විවිධ රටවල් වල ක්වොන්ටම් පරිගණක නිර්මාණය කරනවා. ඉතින් ඒවා පුතේ සාමාන්‍ය පරිගණක නෙමෙයි අසාමාන්‍ය පරිගණක. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ භාවිතය සඳහා මේ ගන්න පුළුවන් පරිගණක නෙවෙයි ඈ. ඉතා සුවිශේෂී ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන පරිගණක වර්ගයක් තමයි ඔය අපි කතා කරන්නේ. ඒ හැර තියෙනවා තව පරිගණක වර්ග කීපයක්. ඒවට අපි කියනවා අසාමාන්‍ය පරිගණක. ඒවා තාම සාමාන්‍ය පරිගණක බවට පත් වෙලා නැහැ. තේරවද? ඒව ගැන නෙමෙයි පුතේ අපි මෙතන කතා කරන්නේ. වැදගත්ද? ඊගාට අපි දන්නා දැන් කෘතිම බුද්ධිය පදනම් කරගත්ත සුවිශේෂී පරිගණක නිර්මාණය වෙනවා. ඊගෙනත් අපි ගොඩක් මේක කතා කරනවා. දැන් මේ කතා කරන්න පුතේ සාමාන්‍යයෙන් පරිගණකයේ විකාශනය. එතන දැන් අපි දන්නවා සාමාන්‍ය පරිගණකයේ ගත්තාම දැන් මම ආපහු පොඩ්ඩක් කියන්නම්. දැන් මම ඔයාලට කියවන පුතේ 1946 තමයි නිර්මාණය වුණේ නිල වශයෙන් සංඛ්‍යාංක තාක්ෂණය. හැබැයි සංඛ්‍යාංක තාක්ෂණය වලට මම ඉගැන්නුවා 1939 පරිගණකයක් හැදුනා කියලා කිව්වා ABC කියලා. මේ පරිගණකයේ පුතේ සංඛ්‍යාංක තාක්ෂණය පාවිච්චි කරා කියලා කිව්වා. මතකද? මේ පරිගණකයේ සංඛ්‍යාංක තාක්ෂණය භාවිත කරා කියලා කිව්වා. හැබැයි ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකයේ විදිහටවත් ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහටවත් මේක පිළිගන්නේ නැහැ කිව්වා. හේතුව මේක වැඩ අවසන් කරේ නැහැ කිව්වා. මතකයි ABC කියන පරිගණක. එතකොට වැඩ අවසන් කරපු නැති හින්දා පුතේ පේටන් බලපත්‍රය ගන්න බැරි වුණා. හරි. ඒ නිසා ඒක හිමම යට ගියා. ඒ නිසා ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්නේ මේක. ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකයේ විදිහට පිළිගන්නේ sorry මේක. හරි. එතකොට මම මේක විශේෂයි කියලා කිව්වේ ඇයි? මෙහෙම ඉස්සරහට ඇවිල්ලා අපි මේ ඉන්න යුගයේ ගමුකෝ 2021 කියන කාලේ. හරි. එතකොට පුතේ 2021 කියන මේ කාලේ ගත්තත් අපි භාවිත කරන සාමාන්‍ය පරිගණකයේ යාන්ත්‍රණය මොකද්ද? තාක්ෂණයේ සංඛ්‍යාංකයි. තාක්ෂණයේ සංඛ්‍යාංකයි. ඒ වගේම පරිගණකයේ ක්‍රියාවලිය පුතේ පාලනය කරන්නේ ක්‍රමලේඛ වලින් නැත්නම් මෘදුකාංග වලින්. ඒ කියන්නේ 1945 නිර්මාණය වෙච්ච sorry 45 හඳුන්වා දීලා 49 නිර්මාණය වෙච්ච ක්‍රමලේඛ භාවිතයයි සංඛ්‍යාංක තාක්ෂණය කියන දේ මිශ්‍ර වෙච්ච පරිගණකයක් තමයි අදත් අපි පාවිච්චි කරන්නේ. එහෙනම් පුතේ අද අපි භාවිත කරන පරිගණකයක තාක්ෂණික ස්වභාවයේ ආරම්භය සිද්ධ වෙන්නේ මේ කාලවල.
ඒකයි මම මේක වැදගත් කියලා කිව්වේ. හරි? තේරවද? හැබැයි වර්තමානයේ වෙනකොට දැන් දන්නකෝ 40 ගණන් වල අගහරිය ඉඳන් අපි ගත්තොත් 50 ගණන්, 60 ගණන්, 70 ගණන්, 80 ගණන්, 90 ගණන් පහු කරලා එනකොට පුතේ සංඛ්‍යාංක තාක්ෂණය කියලා කියන්නේ මහා ලොකු දෙයක් විදිහට තමයි ලෝකේ පිළිගත්තේ. හැබැයි දැන් ඒක පුතේ මහා ලොකු දෙයක් විදිහට පිළිගන්නේ නැහැ. ඇයි? ඊට වඩා දියුණු තාක්ෂණයක් දැන් ලෝකේ හැදිලා තියෙනවා. ඒකක් තමයි මේ ක්වොන්ටම් තාක්ෂණය. පැහැදිලිද? නේ? එන්නේ එහෙම දේවල් තියෙනවා ඈ. ඒ නිසා තමයි මගේ වචන පාවිච්චි කරේ මම මොකද්ද? සාමාන්‍ය පරිගණකය කියලා. මේ පාවිච්චි කරන යාන්ත්‍රයට අපි කියනවා සාමාන්‍ය කියලා. හරි, එදා සාමාන්‍ය කිව්වේ නැහැ. ඒක තමයි දිවිච්ච එකම දේ. හරි. ඊට පස්සේ අපි කතා කරා 1949 අවුරුද්දේ තව පරිගණකයක් නිර්මාණය වෙනවා. ඒකට අපි කිව්වා එඩ්වැක් කියලා. මතක ඇතිද? තව පරිගණකයක් නිර්මාණය වෙනවා පුතේ එඩ්වැක් කියලා. මේක තමයි ලෝකේ ක්‍රමලේඛ භාවිත පළමු පරිගණකයේ උනේ. පටලව ගන්න බා පුතාලා. මෙතනදි තමයි පුතේ ක්‍රමලේඛ සංකල්පය කියන එක එන්නේ. මේ ක්‍රමලේඛ භාවිතය පිළිබඳ අදහස එන්නේ මෙතනදී. ඒ අදහස ක්‍රියාවට නැගෙන්නේ මෙතනදී. එහෙනම් මෙන්න මේ පරිගණක තුනම පුතේ අපිට පරිගණක ඉතිහාසයේදී අතිශයින්ම වැදගත් පරිගණක යන්ත්‍ර තුනක්. ලෝකේ පළවෙනි පරිගණකයේ මාක් 1, ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකයේ නිය, ලෝකේ පළවෙනි ක්‍රමලේඛ යොදාගත් සංඛ්‍යාංක පරිගණකය එඩ්වැක්. හරි, එතන මේකේ ක්‍රමලේඛ භාවිතයක් තිබුණා තාක්ෂණීය සංඛ්‍යාංකයි. ඔන්න ඔය ටිකම උදේ අපි මූලික වශයෙන් දැන් කතා කරලා තියෙන්නේ ඒ විදිහට ඇවිල්ලා 50 දශකයේ තුලදී වාණිජමය වශයෙන් 50 දශකයේ තුලදී පුතේ වාණිජමය වශයෙන් ඒ කියන්නේ විකිණීම සඳහා පරිගණක නිර්මාණය සඳහා අඩිතාලම වැටුණා. විකිණීම සඳහා. දැන් ඔයගොල්ලෝ මතක ඇති මේ මාක් 1 කියන ලෝකේ පළවෙනි පරිගණකයේ හැදෙන්නේ හාවර්ඩ් කියන විශ්වවිද්‍යාලය ඇතුලේ. හාවර්ඩ් ඒකන් කියන මහාචාර්යවරයාගේ මූලිකත්වයෙන් හාවර්ඩ් කියන විශ්වවිද්‍යාලය ඇතුලේ පුතේ. එතකොට හාවර්ඩ් කියලා කියන විශ්වවිද්‍යාලය ගත්තාම අහගන්න හාවර්ඩ් කියන විශ්වවිද්‍යාලය ගත්තාම ඒක පෞද්ගලික ආයතනයක් නෙමෙයි පුතේ. එතකොට මේ ලෝකේ පළවෙනි පරිගණකයේ හදන්නේ පර්යේෂණ ක්‍රියාවලිය සඳහා රජයේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ. ඒ කියන්නේ ලෝකේ පළවෙනි පරිගණකයේ හදන්න පුතේ පෞද්ගලික අංශය නෙවෙයි. රාජ්‍ය අංශය තමයි හදන්නේ. හැබැයි පෞද්ගලික අංශයේ සහයෝගය ගත්තා. ඔයගොල්ලෝ මතක ඇති මගේ නෝට් එකේ දුන්නා. මම නම් ආපහු කියවන්නම් මෙන්න මෙහෙම. මේ බලන්න. මේක කියනවා නෝට් එකේ 6 වෙනි පිටුවේ අවසාන කාරණේ කියනවා මෙන්න මෙහෙම. අගන්න. එහි ප්‍රතිපලයක් ලෙස 1944 දී පමණ මම මේ පමණ කියන වචන දාලා තියෙන පුතේ ඉතිහාස කාරණා පොඩ්ඩක් එහාට මෙහාට වසර යන හින්දා නමුත් අපේ සිලබස් එක අනුව අවුරුද්ද 44 ඈ. හොවාඩ් ඒකන්ට සහ හාවර්ඩ් හි IBM යන ආයතනවල සේවය කළ ඔහුගේ මිතුරන්ට. එතකොට පුතේ IBM කියලා කියන්නේ පෞද්ගලික ආයතනයක්. හරි කියලා ඉතුරු ටික යනවා. ඒ ටික අපි කතා කරා. එතකොට මොකද්ද අපිට කියන්න තියෙන්නේ? ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට පිළිගන්න මාක් 1 පරිගණකයේ නිර්මාණය වුණේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ඇතුලේ. හැබැයි පෞද්ගලික අංශ සහයෝගයත් ගත්තා. ඒතර මේ සියලු පරිගණක පුතේ රාජ්‍ය අංශ, රාජ්‍ය විශ්වවිද්‍යාල සහ ආයතන ඇතුලේ නිර්මාණය වෙච්ච පරිගණක. ඊට පස්සේ 50 දශකයේ තුල ඔය IBM ආයතනයේ ඇතුළු ආයතන වාණිජමය අර්ථයෙන් පරිගණක නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒකත් එක පුතේ මේක බොහොම වේගෙන් පුළුල් වෙලා ප්‍රසාරණය වෙලා ලෝකෙ පුරා පැතිරෙන්න පටන් ගත්තා. ඔන්නෝග තමයි කතන්දරය. හරි, ඔය කතන්දරය තුළ දැන් අපි මේ ආපු දුර පහු කරලා පොඩ්ඩක් තව ඉස්සරහට එනකොට, يعني ඉතිහාසය තව අපිට ලං වෙනකොට, 2021 කාලට ලං වෙනකොට මේ අපි මේ නෝට් එකේ දැන් කතා කරන්න හදන කාරණා සිදු වෙන්න පටන් ගත්තා. රයිට්? රයිට්. එහෙනම් බලන්න 9 වෙනි පිටුවේ අවසානයේ තියෙනවා හිස්තැනක් එක පරිගණකයක් සටහන් කරලා දාලා ඉංග්‍රීසියෙන් විස්තරයකුත් දීලා තිනවා. ඒක මම සිංහලෙන් දැන් ඔයගන්ට දෙනවා. හරි? ඒක කියනවා මෙන්න මෙහෙම. Several manufacturers, ඒ කියන්නේ පුතේ සමහර නිෂ්පාදකයෝ, several manufacturers සමහර නිෂ්පාදකයෝ produced නිෂ්පාදනය කරා mainframe computers from the late 1950s through the 1970s. ඒ කියන්නේ මොකක්ද? ඔව්, 1950 සහ
1970 මෙන්න මේ කාල පරාසය තුළ කියන්නේ අවුරුදු 20ක වගේ කාල පරාසයක් තියෙනවා මෙන්න මේ කාල පරාසය තුළ පුතේ සමහර නිෂ්පාදකයෝ නිර්මාණය කරාලු නිෂ්පාදනය කරාලු පරිගණක වර්ගයක් ඒ පරිගණක වර්ගයට කියනවා මොකක් කියලාද මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් කියලා අගන්න මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මේ තියෙන පුතේ එක්තරා පරිගණක වර්ගයක්. හරි ඒ මොකක්ද මොකක්ද ඒකේ තේරුම කියන එක තාට හිම මං කියන්නම් මේන් ෆ්‍රේම් එකට ඊ එකක් ඉන්න ඕනි. හරිද? රයිට්. ඔකට සිංහලෙන් කියන පුතේ මහා පරිගණක. මේන් ෆ්‍රේම් කියන එක කියන මහා කියලා. රයිට්. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙහෙම. ලෝකේ පළවෙනි පරිගණකයේ ඉඳලා ලෝකේ පළවෙනි පරිගණකයේ ඉඳලා මේ මේන් ෆ්‍රේම් නැත්නම් මහා පරිගණකයේ නිර්මාණය වීම දක්වා ආපු ගමන තුල අපිට දකින්න හම්බෙන නිර්මාණයන් තමයි මේ තියෙන්නේ 44 Mark 1 46 ENIAC නේ ඊගා ඩෙඩ්වැක් තව අපි කතා කරා යුනිවැක් නේ එහෙම කතා කරානේ එතකොට ඒ කිසිම පරිගණකයක් උදේ මෙන්න මේ වර්ගයේ පරිගණකයක් කියලා හැඳින්වීමක් කරන්න බෑ පැහැදිලිද ඒවා පරිගණක තමයි හොඳට අහගන්න ඒවා පරිගණක තමයි හැබැයි ඒවා විකාශනයේ මුල් අවස්ථා ඒ කියන්නේ නිර්මාණයේ එතන ඉන්නේ පුතේ පැන නගින්නේ එතන මේ තියෙන ලෝකේ පළවෙනි පරිගණකයේ විච්චාම මේකේ ගොඩාක් දුර්වලතා හිටිනවා ඒක ඇටින්නේ ලෝකේ පළවෙනි පරිගණකයේ විච්චාම මේකේ අඩුපාඩු ගොඩාක් හිටිනවා ඒ අඩුපාඩු निराකරණය කරලා අලුත් තාක්ෂණික තත්වයකට එක්කව බලලා තමයි මේවා හදන්නේ හැබැයි මේකට පුතේ අලුත් තාක්ෂණයක් ආවනේ මේකේ නොතිබිච්ච තාක්ෂණයක් මේකට ආවා. ඒක තමයි සංඛ්‍යාත තාක්ෂණය. ඒතර ඒකත් අලුත් එකක් හින්දා එතනත් තිනු අඩුපාඩු. ඒවත් निराකරණය කළා තමයි මේක හැදෙන්නේ. හැබැයි ඒකෙත් අලුත් දෙයක් ආවා මොකද? ක්‍රමලේඛ භාවිතය. ඉතින් ඒකත් අලුත් දෙයක් එතනත් දුර්වලතා තියෙනවා. හරි ඒ නිසා මේ කිසිම පරිගණකයක් පුතේ නිශ්චිත නමකින් නම් කරන්න බෑ. එහෙනම් අපිට කියන්නේ මොකද්ද? පරිගණකයට නමක් තියෙනවා. පරිගණකයට නමක් තියෙනවා. හැබැයි ඒ පරිගණක මොන වර්ගයේ පරිගණකද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපිට කියන්න තියෙන මොකද මෙන්න මේ කාලයේ නිර්මාණය වෙච්ච පරිගණක වලට නිශ්චිත වර්ගයක් සඳහන් නොමැත. සඳහන් නැත. මෙන්න මේ වර්ගයේ පරිගණක කියලා ඒවා කියන්න බෑ. දැන් ඔයගලන්ට කවදාවත් exam paper එක අහන්නේ නෑ. මාක් 1 පරිගණකය කුමන වර්ගයේ පරිගණකයකට උදාහරණයක්ද කවදාවත් අහන්නේ නැහැ හැබැයි සාමාන්‍ය සමාජයේ කවුරු හරි ඔයගලන් එහෙම ප්‍රශ්න අහන්න පුළුවන් පේපර් එක අහන්නේ නැහැ හරි පේපර් එක පුතේ බොරු අහන්න බෑ පේපර් එක අහන්නේ ඇත්ත දේවල්නේ හැබැයි කවුරු හරි ඔයගලන්ගේ යාළුවෙක් ICT ඉගෙන ගන්න දරුවෙක් කවුරු හරි අහන්න පුළුවන් සමහර හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ ඕ ලෙවල් සමත් වෙලා දැන් ඒ ලෙවල් වලට ඇවිල්ලානේ තියෙන්නේ නේ ඒතර ඕ ලෙවල් ICT කරන කෙනෙක් දැන් 10 ඉන්න කෙනෙක් නේ 10 වසරට මුල පාඩම් වල මේවා තියෙනවනේ පරිගණක ඉතිහාසෙ 10 වසර කෙනෙක් ඔයගලන්ගේ ඇහුවොත් එහෙම මාක් 1 පරිගණකය කියන්නේ අයියේ නැත්නම් අක්කේ මොන වර්ගයේ පරිගණකයක්ද කිව්වොත් අන්න පැහැදිලි කරලා දෙන්න මොකද්ද ඒවට නම් ගියේ මල්ලියේ නිශ්චිත වර්ගයක් කියන්න බෑ ඒකට මෙන්න මේකයි හේතුව දැන් ඔයගලන්ට ඒක එහෙම කියන්න තරම් ශක්තියක් තියෙනව ඈ හරි දැන් එනවා අපි අද ඉඳලා අද කතා කරන්න තියෙන ඉඳලා ඉස්සරහට යන්න හරි ඊට කලින් මේ කතාවේ කාරණා මම මතක් කරලා ගත්තේ පුතේ මේවා ගොඩක් වැදගත් නිසා ආපහු මං ගෙසුමානෙත් මේ ටික මතක් කරා හරි රයිට් විනාඩි 10ක් 15ක් කරා මතක් කරාට කිසි පාඩුවක් නැහැ මොකද මේවා ඕගොල්ලන්ගේ මනසේ ඍජු ලෙස තැම්පත් විය යුතුයි ඒ මත තමයි පුතේ පදනම හැදෙන්නේ රයිට් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඒ සම්බන්ධව අහන්න මම දැන් මේ කතා කරපු කාරණා හා සම්බන්ධව ප්‍රශ්නයක් විදිහට අහන්න දෙයක් කාට හරි තියෙනවද අහන්න පුතේ රයිට් නම් ලිස්ට් එක ගත්තාම මෙතන සම්බන්ධ වෙලා ඉන්න අයගේ බදාදාදේ ක්ලාස් එකේ සුපුරුදු නම් ටික එහෙම ක්‍රියාත්මක වෙන බව පේනවා හරි ඒ කියන්නේ ප්‍රතිඵල වල පැමිණීමත් එක්ක ඔයගලන්ගේ ලොකු විචලනයක් වෙලා නැහැ කියන එක පැහැදිලි නේ ලොකු විචලනයක් කියලා කියන්නේ වෙනස් වීමක් ඒ කියන්නේ සමහර ලාට තමන් බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිඵල හොඳ වෙන්න පුළුවන් නේ එතකොට සමහර ලාට කලා විෂය ධාරාව වාණිජ විෂය ධාරාව වගේ කරන්න හිටපු දරුවෝ මැත්ස් බයෝ වලට යන්න පුළුවන්
තමන් හිතුවට වඩා ප්‍රතිඵලවල පොඩි පසුබෑමක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට නේ විෂය ධාරා වෙනස් කරනවා වෙන්න පුළුවන්. එහෙම එහෙම තත්ත්වයන් සාමාන්‍යයෙන් සමාජයේ තියෙනවා. ඒක අපි අතීතින් දැන් අත්දැකලා තියෙනවා. නමුත් දැන් අපිට පේන විදිහට ඒ හිතු කණ්ඩායම මේ විදිහටම ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වෙන්න ඇති. මට ඉතින් නම් සියල්ල කටපාඩම් නම් නැහැ. නමුත් බොහෝ නම් අපිට දැන් මේ වෙනකොට හුරුයි. හරි. එතකොට මේ ඒ කියන්නේ තවදුරටත් ඔයගොල්ලෝ තීරණය කළා තියෙනවා ICT විෂය යන්න පුතේ. මම නැවත කියන්නේ ඒ තීරණය කිසිම වරදක් නැහැ. පුළුවන් තරම් ඔයගොල්ලෝ උත්සාහ කරන්න තමන් හදාරන විෂය ධාරාවට සාපේක්ෂව ICT කරන්න ඒක ඔයගොල්ලන්ට ලොකු chance එකක් වෙනවා ඈ. හරි. ඒ කියන්නේ හිතන්න. හරි. Alright, ඒ කියන්නේ මේ වෙලාවේ එක එක මතත් එනවා. දැන් රිසල්ට් ආවට පස්සේ සමහර කෙනෙක් මෙහෙම ඇද්ද. එක එක කෙනා දැන් සමාජයේ සාමාන්‍ය එක එක මත තියෙනවනේ. නේ? දැන් විශේෂම ගත්තොත් මේක මම මේක මේ කියන එක වැරදියට වටා ගන්න එපා කියලා ඔයගලගේ නැන්දලා මාමලට, අමල තාත්තලට විශේෂ ඒ වගේම ආච්චිලා සීලට කියන්නේ. ඒ කියන්නේ මේ අධ්‍යාපන ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ ඒ අයගෙන් එන එක උපදේශයක් තමයි. හරි? හැමෝගෙම නෙමෙයි ඈ. හැබැයි වැඩි ප්‍රමාණකින් එන එකක් තමයි. මොකද ඒගොල්ලෝ පුතේ මේ අලුත් තත්වයන් තේරුම් ගන්න සහ අලුත් තත්වයන් වලට අනුගත වෙන්නේ බොහොම හිමින්. හරි. එතකොට දැන් මේ වගේ විෂයන් කරන එක සම්බන්ධව ඒගොල්ලන්ගේ සමහර විට හොඳ ප්‍රතිචාරයක් නැහැ. මොකද ඒගොල්ලෝ ඉගෙන ගන්න කාලේ වතිබුන්නේ නැහැ නේ. නේ? එතකොට ඒගොල්ලෝ මේ ගැන හරියට දන්නේ නැහැ. හරි. ඒ නිසා ඒගොල්ලෝ මේකට ටිකක් අරිණාත්මක ප්‍රතිචාරයක් දක්වනවා. ඒ කියන්නේ සුභවාදී ප්‍රතිචාර දක්වන්නේ නැහැ සමහර. හැබැයි සමහර වැඩිහිටියෝ ඉන්නවා පුතේ හොඳට මේ ගැන හදාරනවා. තේරෙනවා. ඒගොල්ලන්ට මේ ලෝකේ වෙනස් වෙන හැටි, අලුත් තත්ත්වයන් එන හැටි මේ ඔක්කොම තේරෙනවා. ඒ නිසා ඒකට ගැළපෙන විදිහට දරුවන්ට අවවාද අනුශාසන කරනවා. හරි. ඒවා ඔයගොල්ලන්ට බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඈ. හරි. ඒතර දැන් මොනවා හරි ඒ හා සම්බන්ධ ගැටලුවක් ආවොත් ඔයගොල්ලන්ගේ ICT ගුරුවරයා විදිහට මම ඉන්නවා. මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඈ. හරි. පුතේ මේ කතා දෙකක් සම්බන්ධ ප්‍රශ්න මොකුත් නැද්ද? නැහැ නේ. හරි. එහෙනම් ලියන්න පටන් ගන්න 9 වෙනි පිටුවේ අවසාන මේ ස්තැනේ පොඩි චැට් එකක් ආවා බලන්න එක. ඔව්. ලෑනස කතාව ඇත්ත. මට සර් කෙනෙක් කිව්වා මැත්ස් එක්ක ICT කරනවා කිව්වහම ආර්ට් කරන ළමයෙක්ගේ තත්ත්වෙට වැටෙනවා කියලා. ඉතින් බලන්න පුතේ කොයි තරම් බොරුවක්ද කියලා. මට බොහොම කනගාටුයි ගුරුවරයෙක් නම් ඒක කිව්වා කියලා කිව්වේ. දැන් ඒ පුතා කියනවා දැන් ඔයාලටත් ඒක පේනවා ඇති. සමහර ප්‍රයිවට් මැසේජ් එකක් ඉද දාලා දන්නේ නැහැ. මීදුම් තමයි කියන්නේ. අපිට හංගන්න දෙයක් නැහැ. මොකද වැරදි දැක්ක මේනි මීදුම් කියන්නේ. නේ? එතකොට පුතේ මැත්ස් එක්ක ICT කරන ළමයි කොහොමද ආර්ට් තත්ත්වයට වැටෙන්නේ? එතනින් පොඩි කාරණයක් තව මතක කරනවා. ඒ කියන්නේ ආර්ට් තත්ත්වයට වැටෙන්නේ කොහොමද නෑ වගේ පෙන්නනවා නේද? හොඳට තේරුම් ගන්න පුතේ මැත්ස් එක්ක ICT කරන දරුවෙක්ගේ විෂය ධාරාව වැටෙන්නේ මොකද්ද? පොදු විෂය ධාරාව කොමන් ස්ට්‍රීම් එක. පොදු විෂය ධාරාව කරන ළමයින්ට යන්න විශ්වවිද්‍යාල පාඨමාලාවක් ගණනාවක් තියෙනවා. ඒක මම දාලා තිනවා ඔයගලන්ට අර දුන්න පොඩි පොත් පිංචි. ඒක හොඳට බලන්න. එතකොට ඒ පාඨමාලාව වලට කලා විෂය ධාරාවේ ළමයින්ට යන්න පුළුවන්ද කියන එකත් බලන්න. හරි. එතකොට මාවත් විශ්වාස නැත්නම් පුතේ ඔයගලන්ට ඒක බලන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. UGC University Grant Commission. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට යන්න. හරි. ඔයගලන්ට Google එකට ගිහිල්ලා පුතේ UGC කියලා ටයිප් කරන්න විතරයි ඕනේ. UGC in Sri Lanka නැත්තම් www.ugc.lk වෙබ් අඩවිය. ඒකට යන්න. ඒකට ගියාම තියෙනවා විශ්වවිද්‍යාලයට ළමුන් බඳවා ගන්න විස්තරේ සහිත පොත, ස්ටුඩන්ට් ගයිඩ් එක. හරි. අලුත් මේක තියෙනවා. අලුත් මේක තියෙන දැන් 2021 වසර වලට අදාළව ගයිඩ් එක තියෙනවා. කියන්නේ 2020 විභාගෙ ඉලව ළමයින්ට අදාළව ගයිඩ් එක තියෙනවා. හරි. 21 විභාගෙ දැන් නොවැම්බර් 15 තියෙනවා කියලා කියනවා. තව එහාට යන්නත් පුළුවන්. ඒක අපි තාම දන්නේ නැහැ නේ. හැබැයි 20 දරුවන්ගේ විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා ඒගොල්ලෝ විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගෙන ඉන්න දාලා ආයුධුම්පත් කැඳවලා ඔක්කොම ඉවරයි. දැන් රෙජිස්ටර් කරගන්න තියෙන්නේ. තාම කට් ඔෆ් මාක් ආවේ නැහැ හරියටම. රෙජිස්ටර් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල කට් ඔෆ් මාක් ඇවිල්ලා කට් ඔෆ් කියලා කියන්නේ මොකද්ද? ඔය කඩේම් ලකුණු ඇවිල්ලා ඊට පස්සේ විශ්වවිද්‍යාලට බඳව ගන්න තමයි තියෙන්නේ. හරි. ඒතර පුතේ ඒවැය පැහැදිලිව තියෙනවා. මේ පොත්වල බලන්න. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන ආයතනයේ පුතේ ඔයගොල්ලෝ කැම්පස් වලට බඳව ගන්නනේ. ඊගාවට එතනින් එහා කරන්න කැම්පස් එකේ කාර්යය. හරි. කැම්පස් එක නෙමෙයි ඔයගොල්ලන් කැම්පස් වලට බඳව ගන්නේ ඈ. ඔයගොල්ලන් කැම්පස් එකට බඳව ගන්නේ කවුද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන ආයතනය. ඒ ආයතනයේ හරහා තමයි විශ්වවිද්‍යාලවලට ඔයගොල්ලන් අනුයුක්ත වෙන්නේ. හරි. රයිට්. එතකොට ඒවැය ඉතා පැහැදිලිව තියෙනවා. පොදු විෂය ධාරාවට යන්න පුළුවන් පාඨමාලා මොනවද? කලා විෂය ධාරාවට යන්න පුළුවන් පාඨමාලා මොනවද? හොඳට පොත බලන්න. එතකොට ඉතා පැහැදිලි.
හරි ඒක PDF එකක් විදිහට ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් නැත්නම් ගිය අවුරුද්දේ විභාගෙ ලිව්ව අයිය කෙනෙක්ගේ අක්ක කෙනෙක්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පොතක් එයා අනිවාර්යෙන් අරන් ඇති ඇප්ලයි කරන්න පුතේ පොතක් ගන්න එපා ඒ පොත අරගෙන පෙළලා බලන්න ඉතින් කොච්චර බොරුවක්ද බලන්නකෝ ඒ බොරුව පුතේ බොහොම කනගාටුදායකයි බොහොම ඛේදජනකයි අත්‍තරම වැඩිහිටි පරම්පරාව තාමත් අපේ රටේ කරමින් ඉන්නවා ඒ නිසා තමයි පුතේ අපේ රට ගැම්මක් ගන්න බැරි හරි දැන් අපේ රටේ චෝදනාවකුත් තියෙනවා පුතේ විශේෂම දේශපාලන අධිකාරියටත් චෝදනාවක් තියෙනවානේ මේ 80 ගණන් 60 නේ 70 ගණන් 80 ගණන් ඇවිදින්නත් බෑ තාම මිනිස්සු අල්ලගෙන යන්නේ ඒගොල්ලෝ පුතේ කැබිනට් එකේ යමතිවරු ඉතින් කොහොමද කියන්නේ ඒගොල්ලෝ මේ අලුත් ලෝකයක් හදන්නේ ඇයි ඒ ලෝකෙ හදන්න තරම් ඒගොල්ලන්ගේ පුතේ අදහස් ආකල්ප නවීකරණය වෙලා නැහැ නේ ලෝකේ තත්ත්වේ නේ ගොඩාක් වෙනස් ඒකයි පුතේ අපි තේරුම් ගන්න ඕනි අපි මේ වගේ මට්ටමක යනකොට ලංකාව රටක් විදිහට ලෝකේ යනවා පුතේ අපිට වඩා ගව් ගානක් උඩින් ඒ නිසා තමයි අපිට ෆේස් කරන්න බැරි වෙලා තියෙන්නේ හැබැයි ඔය තත්ත්වේ තේරුම් ගත්ත අලුත් පරපුරේ දරුවෝ ඒවා ඔක්කොම කඩා බිඳගෙන ඉස්සරහට එනවා අලුත් තාක්ෂණයේ අලුත් තත්ත්වය උකහාගෙන ඒවා ලබාගෙන ඉස්සරහට එනවා ඒගොල්ලෝ තමයි පුතේ රටේ පොරවල් බවට පත් වෙලා තියෙන්නේ ඉතින් ඒගොල්ලෝ මේ රටේ ඉන්න බැරි නම් වෙන රටකට යනවා රැකියා කරා මොකද වෙන රටවල හොඳටම ඉල්ලුම තියෙනවා රයිට් ඇති ඒ නිසා අර මීදුම් කියෝ කාරණේ ගොඩක් හොඳයි මේ එහෙම තත්ත්වයක් තියෙනවා පුතේ එහෙනම් ඔයගොල්ලෝ බොහොම පරිස්සමින් සියුම්ම ඒගොල්ලොත් එක්ක ගැටුම් ඇති කරගන්න එපා හරි එහෙම නැතුව බුද්ධිමත්ව හිතලා මතලා තීරණ අරගෙන ඉස්සරහට එන්න මොකද හේතුව ඔය කතා කරන කිසි කෙනෙක් පුතේ තමන්ගේ අම්මා තාත්තා හැරවම් මේ කියන්නේ තමන්ගේ අම්මා තාත්තා කියලා කියන්නේ ඔයගොල්ලෝ මේ අපි දැන් ස්වභාවික තත්ත්වයක් ගත්තොත් එහෙම මගේ අම්මා තාත්තා මේ ජීවත් වෙන්නේ නැහැ නේ මං ජීවත් වෙන කාලේ මම සාමාන්‍ය විදිහට මැරෙනවා සාමාන්‍ය විදිහට කියන්නේ වයසට ගිහිලා නම් මම මැරෙන්නේ ඊට කලින් මගේ අම්මා තාත්තා මැරෙනවා නම් ඒක ස්වභාවයෙන් ලෝකේ ඒ ස්වභාව ධර්මයේ නියමයක් නේ ඒ වගේ ඕගොල්ලන්ගේ අම්මා තාත්තට පුළුවන් නම් ඉන්න පුතේ ඕගොල්ලෝ මැරෙනකම් ඔයාලා අම්මා තාත්තලා ඔයගොල්ලොත් එක්ක ඉන්නවා ඔයගොල්ලන්ට උදව් කරනවා හැම ප්‍රශ්නකෙදීම ඔයගොල්ලොත් එක්ක ඉදී ඒ අම්මා තාත්තා කියන චරිත දෙකේ ස්වභාවය මම කියන්නේ අනිත් කතා කරන කිසිම කෙනෙක් පුතේ හරි ඔයගොල්ලොත් එක්ක ඉන්නේ නැහැ කාලයත් එක්ක ඒ නිසා ගුරුවරු විදිහට ගුරුවරු ගත්තත් එහෙම තමයි පුතේ හරි ඒ ගුරුවරු තමන්ගේ ඒ ගුරු භූමිකාවේ ක්‍රියාත්මක වෙන අවධියේදී ඔයගොල්ලෝ වෙනුවෙන් අනිවාර්යෙන් කැප වෙනවා. ඒක කිසි තර්කයක් නැහැ. හැබැයි ඒ කැපවීම පුතේ දිගටම පවත්වා ගන්න බෑනේ ගුරුවරයාට. හේතුව අලුත් ළමයි ටිකක් ඒ ගුරුවරයාට ආපහු වෙනවා. ඒ කණ්ඩායම ගියාම ආයි ළමයි ටිකක් එනවා. නමුත් දෙමව්පියන්ට එහෙම ළමයි එන්නේ නැහැ පුතේ. නේ? දෙමව්පියන්ට නේ. ඒගොල්ලෝ ජීවත්ව ඉන්න තාක්කල් සදාකාලික. මම කියන්නේ ජීවත්ව ඉන්න තාක්කල් ඔයගොල්ලෝ තමයි දරුවෝ. නේ? පැහැදිලිද? අවුරුදු අවුරුද්දෙන් අවුරුද්ද දෙකෙන් දෙක තුනෙන් තුන පහෙන් පහ අලුත් දරුවෝ කණ්ඩායම් එන්නේ නැහැ නේ හැබැයි අනිත් අයට එහෙම නෙමෙයි මේක වෙනස් වෙනවා සමාජයේදී වෙනස් වෙනවානේ ඒ නිසා මේ කියන කතන්දර හොඳට බුද්ධිමත්ව හිතලා තීරු දෙන්න ගන්න මොකද මේ දවස්වල ඒ කතන්දර ගොඩාක් යනවා සමහර දෙමව්පිය අපිට කෝල් කරලා අහනවා සමහර දරුවෝ අපිට කෝල් කරලා අහනවා නේ මොකද සර් අපි දැන් කරන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම කියනවා හරි එහෙම තත්ත්වයන් තියෙනවා හරි ඇති විශේෂ අදාළ ප්‍රශ්න නැහැ වගේ දෙන්නේ රයිට් අපි යන ඉස්සරහට යමුද ලියන්න පටන් ගන්න ලියන්න නම් වෙන පිටේ අවසාන ලියන්න පටන් ගන්න ලියන්න 1960 දශකය 1960 දශකය 1960 දශකය ආරම්භ වන විට 1960 දශකය ආරම්භ වන විට විවිධ තත්වයේ ආන කවුද දැන් මම ඉතින් යසිත දේශන් බොහොමදයි පුතේ තැන්කියු පුතේ මේ තියෙන කැම්පස් හෑන්ඩ්බුක් 2021 ගන්න PDF එක දාලා තියෙනවා හරි right අවශ්‍යයට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් ඈ සෑහෙන ලොකු දෙයක් හොඳයි හරි කැම්පස් හෑන්ඩ්බුක් එක 2021 PDF එක right මම හිතුවට වඩා නේ ළමයි ගොඩක් ෆෝවර්ඩ් ඇත්තටම සතුටුයි පුතේ ඕක තමයි වෙන්න ඕනි ලෝකේ දැනගන්න පවතින තත්ත්වයන් දැනගන්න ඒවා දැනගෙන හරි දැනගෙන අපි කියන්නේ පුතේ අතීත කතාවක් තියෙන මොකද්ද දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා නේ ඒවත් දැනගෙන ඉදිරියට යන්න. ඒ වගේ දැන් මෙතන ඉන්නවා නම් කලා විෂය ධාරාවත් එක්ක ICT කරන්නයි මම දන්නවා ඉන්නවා කියලා ඒගොල්ලෝ බලන්න. හරි. ඔය විශ්වවිද්‍යාල පොතේ ඔන්න දැන් PDF එක දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
බලන්න කලා විෂය ධාරාවත් එක්ක ICT කරොත් මොනවද යන්න පුළුවන් පාඨමාලා. හරි. එතකොට කලා විෂය ධාරාවට ඉහළම පාඨමාලාව නීති පීඨයේ එතන ඉඳලා යන්න පුළුවන් පාඨමාලා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. කලා විෂය ධාරාවත් එක්ක ICT නොකරන ළමයින්ට යන්න බැරි පාඨමාලා වලට කලා විෂය ධාරාවත් එක්ක ICT කරන්න ඇති යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් ICT පාඨමාලා. හරි. ඊගාට කොමර්ස් එක්ක ICT කරොත් මොකද තත්ත්වය? හරි. ටෙක් එක ICT කරොත් කියන එක මම කතා කරන්නේ නැහැ. මොකද ටෙක් එකත් එක්ක කළ යුතු වැදගත්ම විෂය තමයි මොකද? විෂයක් තමයි මොකද? විෂය නෙමෙයි විෂයක් තමයි මොකද? ICT කියලා කියන්නේ. ආ ඒක එවරිවන් නෙමෙයි දාලා තියෙන්නේ. හරි මම ගෲප් එකට දාන්න පුතේ. ප්‍රශ්නයක් නැහැ. මම ගෲප් වලට දාන්නම්. හරි මම පොත දාන්නම් මේ ගෲප් වලට ඒක ගොඩ ගන්න බලන්න පුළුවන්. එතකොට ඔක තමයි තත්වය. හරි අපි ඉස්සරට යමු. මම දැන් කිව්වා වාක්‍ය මතකයි පුතේ. වාක්‍ය කියන්නකො. කවර කියන්න පුතේ? 1960 දශකය මොකද මං කිව්වේ? ආරම්භ වන විවිධ තත්වයේ ආරම්භ වන විතත් නේද? ආරම්භ වන විවිධ තත්වයේ. ඇයි පුතේ විතත් කියන ගැල ලිව්වේ නැද්ද? ආරම්භ වන විවිධ තත්වයේ කියලා කිව්වේ. ඔව්. ආ අකමැ නැහැ ගමු. 1960 දශකයේ ආරම්භ වන විට ඒක විතර නෙමෙයි පුතේ ඒක විතත් වෙන්න ඕනේ අල්තයන්ක් එන්න ඕනේ 1960 දශකයේ ආරම්භ වන විටත් හරි විටත් විවිධ තත්වයේ හැකියාවන් සහිත විවිධ තත්වයේ හැකියාවන් සහිත පරිගණක නිර්මාණය වෙමින් පැවතුනි 1960 දශකයේ වන විටත් විවිධ තත්වයේ හැකියාවන් සහිත පරිගණක නිර්මාණය වෙමින් පැවතුනි පරිගණක නිර්මාණය වෙමින් පැවතුනි නිර්මාණය වෙමින් පැවතුනි full stop නමුත් පැවතුනි full stop නමුත් එම කිසිඳු පරිගණකයක් නමුත් එම කිසිදු පරිගණකයක් නිශ්චිත වර්ගයකට අයත් වර්ගයකට කියලා පුතේ වරහතල යන ටයිප් කියලා නමුත් එම කිසිදු පරිගණකයක් නිශ්චිත වර්ගයකට වරහතල යන ටයිප් කියලා නමුත් එම කිසිදු පරිගණකයක් නිශ්චිත වර්ගයකට අයත් පරිගණක ලෙස නමුත් එම කිසිදු පරිගණකයක් නිශ්චිත වර්ගයකට වරහන් ඇතුලේ ටයිප් අයත් පරිගණකයක් ලෙස නිශ්චිත වර්ගයකට අයත් පරිගණකයක් ලෙස සඳහන් නොවේ නිශ්චිත වර්ගයකට අයත් පරිගණකයක් ලෙස සඳහන් නොවේ සඳහන් නොවේ. රයිට්. ඒ මම පැහැදිලි කරලා දුන්නේ පුතේ. ඔව් 60 දශකයේ ආරම්භ වෙනකොට තත්ත්වය. රයිට්. දැන් එන්න අලුත් පේලියකට. රූලක් අරින්න එපා. රූලක් අරින්න නැතුව අලුත් පේලියක තරල කොන දාලා ලියන්න පටන් ගන්න. හරි. ලියන්න. 1960 දශකයේ අලුත් පේලියක අලුත් ඡේදයක් කාරණයක් විදිහට ලියන්න. 1960 දශකයේ මුල භාගයේදී පමණ 1960 දශකයේ මුල භාගයේදී පමණ
මහා පරිගණකය පුතේ මෙහෙම ලියන්නකෝ ඉන්වර්ටඩ් කමා ඇතුලේ මෙහෙම මහා පරිගණක ඒ කියන්නේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මහා පරිගණක ඉරිකැලක් ගන්න ඉස්සරහ ලියන්න මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් lesser මහා පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් ඉන්වර්ටඩ් කමා ක්ලෝස් කරන්න මේ විදිහට lesser නිශ්චිත පරිගණක වර්ගයක් නිශ්චිත පරිගණක වර්ගයක් නිර්මාණය විය මහා පරිගණක ඒ කියන්නේ මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් ඉන්වර්ටර් කමා ක්ලෝස් කරා ලෙස නිශ්චිත පරිගණක වර්ගයක් නිර්මාණය විය නිශ්චිත පරිගණක වර්ගයක් නිර්මාණය විය අලුත් ඡේදයකට එන්න අපහු ෆුල් ස්ටොප් නිර්මාණය විය ෆුල් ස්ටොප් අලුත් ඡේදයකට එන්න මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් හා හැකියාවන්ගෙන් ඉහළ විය කියන්නේ සයිස් එකක් ටිකක් ලොකුයි ඈ මෙම පරිගණක භෞතික ප්‍රමාණයන්ගෙන් හා හැකියාවන්ගෙන් ඉහළ විය මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් හා හැකියාවන්ගෙන් ඉහළ විය ෆුල් ස්ටොප් නමුත් ඉහළ විය ෆුල් ස්ටොප් නමුත් මුල් යුගයේ පරිගණක වලට වඩා මුල් යුගයේ පරිගණක කියන පුතේ මේවා නමුත් මුල් යුගයේ පරිගණක වලට වඩා භෞතික ප්‍රමාණයෙන් කුඩා විය නමුත් මුල් යුගයේ පරිගණක වලට වඩා භෞතික ප්‍රමාණයෙන් කුඩා විය භෞතික ප්‍රමාණයෙන් කුඩා විය right එතකොට පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර් එක කියලා කියන එක ගත්තාම ඒ මේන් ෆ්‍රේම් කම්පියුටර් එක කියලා කියන කම්පියුටර් එක විශාලයි තරමක් විශාලයි දැන් ඔයගොල්ලෝ පේනවා මම මේ එතන පින්තූරයක් දාලා තිනවා මේ දින පුතේ මේන් ෆ්‍රේම් කම්පියුටර් එක එතන මම පොඩි කොටුවක් දාලා තිනවා යටින් ඒක ලියා ගන්න සිංහලෙන් ලියනවා ලියන්න මහා පරිගණකය නැත්නම් මේන් ෆ්‍රේම් කම්පියුටර්. ඔයගලන්ට පහසු විදිහකට තේරුම් ගන්න පුළුවන් විදිහකට ලියන්න. සිංහලෙන් නම් අපි කියන පුතේ ඒකට මහා පරිගණකය ඉංග්‍රීසියෙන් කියන මේන් ෆ්‍රේම් කම්පියුටර්. ඒක ඇතුළේ ලියා ගන්න. එතකොට ඒ කම්පියුටරේ නම මම උඩින් දාලා තියෙනවා. ඒ තියෙන්නේ IBM System 360 Console. හරි. එතන මේ IBM සමාගම නිර්මාණය කරපු පරිගණකයක් මේ තියෙන්නේ. IBM 360 360 කියන නම්බර එක යටතේ. මේක මහා පරිගණකයක්. එතන ඔයගාන පේනවා මේක පොඩි නෑ කියන එක. මේක පොඩි නෑ ටිකක් විශාලයි. ටිකක් විශාල පරිගණකයක්. හරි හැබැයි ඒක අර මුල් යුගයේ භාවිතා වෙච්ච නැත්නම් නිර්මාණය කරපු පරිගණක වලට වඩා ප්‍රමාණයෙන් කුඩයි. හරි ඒ කියන්නේ අපි ENIAC වගේ පරිගණකයක් ගත්තොත් පුතේ ENIAC පරිගණකය නිර්මාණය කරන්න රික්තක නල පාවිච්චි කරා කියලා කියනවා vacuum tubes පාවිච්චි කරා කියලා කියනවානේ. කොච්චරද? ඔව් 18000ක්. අර ලොකු තොරණක් වගේ මේ බල්බ් ගොඩක් තියෙන තොරණක් වගේ ඒ වගේ මේ ඒ පරිගණකයේ ටොන් 5ක් බරයි කියලා කියනවා නේ මීටර 8ක් දිගයි කියලා කියනවා මීටර 8ක් කියලා කියන පුතේ නේ මීටරයට අඩි 3යි අඟල් 3ක් අඩි 3 ගානේ ගත්තත් මීටර 8ක් කියලා කියන්නේ අඩි 24ක් නේ ඊගොඩ අඟල් 3ේ වටක් එන්න ඕනේ එතන අඟල් 3ේ වටක් කියලා කියන්නේ අඟල් 3කට 24 ඒ කියන්නේ තව අඩි 2ක් ඒ කියන්නේ අඩි 10ක් මීටර 8ක් කිව්වම අඩි 10ක විතර ප්‍රමාණයක් සෝරි අඩි 10 නෙමේ 24යි 26යි අඩි 26ක වගේ ප්‍රමාණයක් උදේ පරිගණකයේ දිගයි නේ ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා ටිකක්
බරපතල තත්ත්වයක් තමයි මුල් යුගයේ පරිගණකවල ප්‍රමාණයේ තිබුණේ. නමුත් ඒක ක්‍රමානුකූලව අඩු වුණා. මේ මේන් ෆ්‍රේම් කම්පියුටර් එනකොට ටිකක් අඩු වෙලා තියෙනවා. ගොඩාක්ම නෙමෙයි ටිකක් අඩු වෙලා ඒ පරිගණකයට ටිකක් විශාලයි. රයිට්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ පරිගණකයට මහා පරිගණකය කියලා කිව්වේ ඇයි වගේම මොකටද මේ පරිගණකය භාවිත කරේ? තේරුම් ගන්න ඕන පුතේ. ඔව් මේ මේන් ෆ්‍රේම් කියන පරිගණකය නිර්මාණය කරේ මහා පරිමාණයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා. මහා පරිමාණයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා. ඒ කියන්නේ පුතේ 1960 දශකයේ ආරම්භ වෙනකොට හරි විද්‍යාඥයෝ වගේම ආයතනවල ප්‍රධානීන් එහෙම නැත්නම් රාජ්‍යයන්වල වගකීතු පුජ්‍යලයෝ තේරුම් ගන්න තිබුණා පරිගණකයේ වැදගත්කම. මොකද පරිගණකයේ හැදෙන්නේ පුතේ 44නේ. එතන 60 කියලා කියන්නේ අවුරුදු 16යි ගිහිලා තියෙන්නේ. 44 හැදිච්ච පරිගණකය පිළිබඳව 1960 වගේ වෙනකොට ලෝකේ යම් කියවීමක් නැත්නම් ලෝකේ යම් හඳුනා ගැනීමක් කරලා තිබුණා. ඒ හඳුනා ගැනීම අනුව ලෝකයේ තීරණය කරන මොකද්ද? මේ පරිගණකය කියලා කියන උපකරණය දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා අතිශයින්ම වැදගත් උපකරණයක්. හරි? ඒ தත්ත්වෙට ලෝකේ ආවා. එහෙම தත්ත්වයක් ඇතිවීමත් එක තමයි IBM වගේ ආයතන මේ වගේ පරිගණක නිර්මාණය කරේ මහා පරිමාණයේ දත්ත සැකසීම සඳහා. අලුත් පේලික ලියන්න පුතේ තව රූල් එකක් දෙකක් ඇතිනේ නේ? රූල් දෙකක් ඇති නේද? නෑ සර් ඉවර වුණා. ඇයි ඉවර කරේ? ඈ? ඔව් යටින් හරියට ලියා ගන්න වෙනවා පුතේ. තව එක වාක්‍යයක් ලියන්න තියෙනවා. මම කැටි කරලා කියන්න. හරි මෙහෙම ලියමු අපි. මහා පරිමාණයේ දත්ත සැකසීම් සඳහා මෙම පරිගණක භාවිතා විය. මහා පරිමාණයේ දත්ත සැකසීම් සඳහා මෙම පරිගණක භාවිතා විය. මහා පරිමාණයේ දත්ත සැකසීම් සඳහා මෙම පරිගණක භාවිතා විය. හරි. හරි. එතකොට ඔන්න අපි කතා කරා ලෝකේ පළවෙනි වතාවට නිර්මාණය වෙච්ච නිශ්චිත පරිගණක වර්ගයක් ගැන. ඒක මහා පරිගණකය. රයිට්. එන්න 10 වෙනි පිටුවට. 10 වෙනි පිටුවේ තියෙනවා ඊගාවට තව කාරණයක්. මේ තවත් නිශ්චිත පරිගණක වර්ගයක් ගැන කොහොමද කියන්නේ? The term mini computer. හරි ඒකට කියන පුතේ mini computer. mini කියලා කියන පුතේ කුඩා කියන අදහසනේ. නේ? එතකොට ඒකට අපි කිව්වේ මධ්‍ය පරිගණක. හරි? The term mini computer evolved in the 1960s. ඒකත් ගොඩනැගුණලු, ඒකත් හඳුන්වා දුන්නලු 1960 දශකයේම 60 ගණන් වලම. To describe the smaller computers, ඒ කියන්නේ mini කියන අදහස එන්නේ නැත්නම් mini කියන වචන දාලා තියෙන්නේ ඒක small හින්දා, කුඩා හින්දා. ඒ කුඩා කියලා කියන්නේ මහා පරිගණකයට වඩා කුඩා හින්දා. That became possible with the use of transistors and core memory technologies. Minimal instruction sets and less expensive peripherals. ඒ කියන්නේ ඒකේ භාවිතා කරලා තියෙනව මොනවද? Transistors. මේ පරිගණක හදන්න transistors පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මතකයන් භාවිතයේ ක්‍රමානුකූල වෙලා තියෙනවා. ඒ වගේම minimal instruction sets. Instructions කියලා කියන පුතේ උපදෙස්. ඒ උපදෙස් තමයි අපි කියන්නේ මොනවා කියලාද? මේ ක්‍රමලේඛ කියලා. ඒ ක්‍රමලේඛ භාවිතයත් විධිමත් වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙම ක්‍රමලේඛ භාවිතා කරමින් අඩු වටිනාකමක් සහිත උපාංග. ඉහළ වටිනාකමක් සහිත උපාංග නෙමෙයි තියෙන්නේ. Less expensive peripherals. Less expensive කියලා කියන පුතේ වටිනාකම අඩුයි කියන එක. අඩු වටිනාකමක් සහිත උපාංග වගේම ක්‍රමලේඛ භාවිතයේ මතක භාවිතයේ විධිමත් කරමින් ප්‍රමාණෙන් කුඩා පරිගණකයක් හැදුවා. ඒත් 60 දශකයේ තුලම ඒකට කිව්වා මධ්‍ය පරිගණක කියලා. රයිට්. ලියන්න එහෙනම් මෙහෙම. 1960 දශකයේ මුල භාගයේදීම 1960 දශකයේ මුල භාගයේදීම 1960 දශකයේ මුල භාගයේදීම නිර්මාණය වූ
1960 දශකයේ මුල භාගයේදීම නිර්මාණය වූ තවත් පරිගණක වර්ගයක් ලෙස 1960 දශකයේ මුල භාගයේදීම නිර්මාණය වූ තවත් පරිගණක වර්ගයක් ලෙස කමාද්දාන ලෙස කියලා කමාද්දාන ලියන්න ඉන්වර්ටඩ් කොමා ඇතුලේ මධ්‍ය පරිගණක ඒ කියන්නේ මුතේ mini computers පරිගණක වර්ගයක් ලෙස මධ්‍ය පරිගණක ඒ කියන්නේ mini computers මධ්‍ය පරිගණක ඒ කියන්නේ mini computers දැක්විය හැක mini computers දැක්විය හැක ඒකත් පුතේ 60 දශකයේ මුල භාගයේදී තමයි නිර්මාණය වෙන්නේ සාමාන්‍යයෙන් 62 63 වගේ කාලේ තමයි සඳහන් වෙන්නේ හරි නිර්මාණය වෙයි full stop අලුත් පෙළක ලියන්න මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් සහ මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් සහ මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් සහ හැකියාවන්ගෙන් මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් සහ හැකියාවන්ගෙන් මහා පරිගණකවලට වඩා මෙම පරිගණක භෞතික ප්‍රමාණයන් හා හැකියාවන්ගෙන් මහා පරිගණකවලට වඩා මහා පරිගණකවලට වඩා අඩුය මහා පරිගණකවලට වඩා අඩුය right එතකොට මේකට mini කියන වචනේ දැම්මේ ඒකයි පුතේ mini නැත්තම් මධ්‍ය කියන වචනේ දැම්මේ මේ පරිගණකයේ මහා පරිගණකයට වඩා කුඩා නිසා. එතකොට අපිට තේරෙනවා නේද ලෝකේ නිශ්චිත පරිගණක වර්ගයක් ලෙස මුලින්ම නිර්මාණය වෙච්ච පරිගණක වර්ගය තමයි මහා පරිගණක. ඊට පස්සේ හදිච්ච එකක් තමයි මොකද්ද? මධ්‍ය පරිගණක. හරි. ආයි එන්න අලුත් පිටිකට. ඔව් ලියන්න. මෙම පරිගණකද නැත්නම් මෙම පරිගණක වර්ගයද අලුත් පිටිකට ලියන්න පුතේ අවසාන වාක්‍ය. මෙම පරිගණක වර්ගයේද මෙම පරිගණක වර්ගයේද විශාල පරිමාණයේ මෙම පරිගණක වර්ගයේද විශාල පරිමාණයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා මෙම පරිගණක වර්ගයේද විශාල පරිමාණයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා භාවිතාවිය විශාල පරිමාණයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා භාවිතාවිය විශාල පරිමාණයේ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා භාවිතාවිය හරිද එතකොට දැන් පුතාලට තේරෙන්න ඕනි මේ මධ්‍ය පරිගණකයේ භාවිතා කරෙත් පුතේ මහා පරිගණකයේ භාවිතා කරනවා වගේම දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා හරි එතකොට හැබැයි මේ පරිගණක වලින් සකස් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණයට සාපේක්ෂව මේ පරිගණකයෙන් සකස් කරන්න පුළුවන් දත්ත ප්‍රමාණය අඩුයි හැබැයි ඒක ප්‍රමාණයට සාපේක්ෂව විශාලයි ඈ හරි එතකොට ගොඩක් විශාල නිසා තමයි මේකට කිව්වේ මහා කියලා මේක තරම් දුදී ඒ කාලයට සාපේක්ෂව තේරුම් ගන්න මේ 60 ගණන් 60 ගණන් වලට සාපේක්ෂව මේ කතා කරන්නේ හරි එතකොට මේකෙන් ගොඩක් දත්ත සකස් කරන්න පුළුවන් වුණාට මේකෙන් සකස් කරන්න පුළුවන් ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩුයි right right නෝක තමයි ඒ පරිගණක වර්ග දෙක
නෝට් එකේ මම පින්තූරයක් දාලා තිනවා මෙතන මහා මේ මධ්‍ය පරිගණකේ. එතන පුතේ මේක ලියාගන්න. ඉංග්‍රීසියෙන් නම් mini computer, සිංහලෙන් නම් මධ්‍ය පරිගණකේ. මේක ලියාගන්න. ඒකේ අර නම තියෙනවා උඩ බලන්න පේනවද නැහැ. PDP PDP කියලා series එකක්. ඒ PDP කියලා කියන පුතේ computer නිෂ්පාදනය කරපු ආයතනයක් ඒ කාලේ. දැන් නම් සදාම විදිහට ඒ ආයතනේ නැහැ. නමුත් IBM ආයතනේ තාම තියෙනවා ඈ. රයිට් ඊට පස්සේ තියෙනවා පුතේ 10 වෙනි පිටුවේ අවසානයේ The history of supercomputing goes back to the 1960s. තව පරිගණක වර්ගයක් ගැන අපි කතා කරනවා පුතේ සුපිරි පරිගණක super computers. මේ super computers කියලා කතා කරන පරිගණක වර්ගයේ නිර්මාණයේ ආපස්සට බලපුවාම ඒකත් 60 දශකයේ තුලට තමයි වැටෙන්නේ. With the Atlas at the University of Manchester and a series of computers at Control Data Corporation CDC, designed by Seymour Cray. Seymour Cray කියලා කියන ආයතනය තමයි මුල්ම මේ සුපිරි පරිගණකය නිර්මාණය කරා කියලා කියන්නේ. තවත් ආයතන දායකත්ව විශ්වවිද්‍යාල දායකත්වයකට දෙන්න ඇවිල්ලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕන පුතේ 1960 දශකයේ තුල නිර්මාණය වෙච්ච තව නිශ්චිත පරිගණක වර්ගයක් තමයි මොකද්ද? සුපිරි පරිගණක නැත්නම් සුපර් කම්පියුටර්ස් කියලා කියන්නේ. සුපිරි පරිගණක නැත්නම් සුපර් කම්පියුටර්ස් කියලා කියන්නේ. ඒක මම මේ නෝට් එකේ රූපේ දාලා තියෙන්නේ ලෝකෙ නිර්මාණය වෙච්ච ඔය කියන පළවෙනි සුපිරි පරිගණකයේ රූපයක්. අද සුපිරි පරිගණකයේ ඔය වගේ නෙමෙයි ඈ. අද ගත්තොත් මේක පුතේ ලොකු යාඩ් එකක් තරම් විශාලයි. හරි? එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙහෙම කියනවා. රයිට්? ලෝකෙ මේ වෙනකොට සුපිරි පරිගණක 580ක් 600ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙනවා කියලා කියන්නේ. මතක ගන්න. සුපිරි පරිගණක ලෝකේ තියෙනවා කියලා කියන්නේ 580ක් 600ක් වගේ ප්‍රමාණයක්. ඔය ප්‍රමාණයෙන් පුතේ සාමාන්‍යයෙන් කියනවා 270ක් 275ක් විතර. හරි, ඒක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මේ 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 මොනවාද මේ වාර්තාවල. ඒ කියන්නේ 280ක් විතර චීනයේ සතුව තියෙනවා. 270ක් විතර ඇමරිකාව සතුව තියෙනවා කියලා සමහර මේ ආටිකල්ස් වල තියෙනවා. සමහර ඒවා තියෙනවා 280ක් විතර ඇමරිකාවේ තියෙනවා, 270ක් විතර චීනයේ තියෙනවා. කොහොම හරි අපිට පේනවා ලෝකේ තියෙන සුපර් කම්පියුටර්ස් ප්‍රමාණයෙන් පුතේ නේ ප්‍රමාණයෙන් 185ක් 90ක්ම තියෙන්නේ චීන සහ ඇමරිකාව කියන රටවල් දෙකේ. අනිත් රටවල සුපර් කම්පියුටර් කිහිපය කිහිපය තියෙනවා. හරි, ඉන්දියාවේ වාර්තා වෙනවා සුපර් කම්පියුටර්ස් 4ක් තියෙනවා කියලා. හරි, හොඳ තේරුම් ගන්න පුතේ ලංකාවේ එකම සුපර් කම්පියුටරයක්වත් නැහැ. මොකද සුපර් කම්පියුටරයක් තරම් නැත්නම් සුපර් කම්පියුටරක වගේ කම්පියුටරයක් භාවිත කරලා කරන්න අවශ්‍ය කාර්යයන් පුතේ ලංකාවේ සමාජයේ තාම කෙරෙන්නේ නැහැ. පැහැදිලිද? නේ, එතකොට අපි එංගලන්තේ ගත්තොත්, සිංගප්පූරුව ගත්තොත් එහෙම ඔය තෙල් කැනීම් කරන සමහර රටවල් වල ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව, නේ, ඊගරණ පැත්තෙන් කැනඩාව, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, රයිට්? ඔය වගේ රටවල් ගත්තොත් ජපානේ, පැහැදිලි. ඒ වගේ රටවල් ගත්තොත් කොරියාව, ඒ රටවල මේ සුපර් කම්පියුටර්ස් භාවිතය තියෙනවා. පැහැදිලි. එතකොට ඒ සාමාන්‍යයෙන් මම ඔබට දැනෙන්න කියන්නම් මෙහෙම. වර්තමානයේ අපි භාවිත කරන හොඳම පුජ්‍යල පරිගණකයක් ගැන හිතනකො PC එකක්. වර්තමානයේ භාවිත කරන පුජ්‍යල පරිගණකයේ වගේ, හරි? වර්තමානයේ අපි භාවිත කරන පුජ්‍යල පරිගණකයේ වගේ 5000 ගුණයක් සමහරට 10000 ගුණයක විතර හැකියාවක් තියෙනවා එක සුපිරි පරිගණකයකට. හරි, හරියට ඒ කියන්නේ අපි පාවිච්චි කරන සාමාන්‍ය පරිගණකය වගේ නැත්නම් PC එක වගේ, නිකම් PC එකක් නෙමෙයි, වර්තමානයේ තියෙන දියුණුම PC එකක්. ඒ පුජ්‍යල පරිගණකය වගේ පුතේ 5000 ගුණයක 10000 ගුණයක හැකියාවක් සුපිරි පරිගණකයක තියෙනවා, ස්පීඩ් එක තියෙනවා. එතකොට එවැනි ස්පීඩ් සහිත දත්ත සැකසීම් වලදී, ඇත්තටම දත්ත සැකසීම් කියන්නේ පුතේ මේ සුපිරි පරිගණක පාවිච්චි කරන ගොඩාක් වෙලාවට සංකීර්ණ ගණිත ගැටලු විසඳන. හරි, එතකොට මේ වගේ ගැටලු විසඳීම් සාම ලංකාවේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවට මේක අවශ්‍ය නැහැ. සහ සපේ ගන්න එකත් ලේසි නෑ පුතේ. සෑහෙන ගැටලුවක්. ඔයගොල්ලන්ට මතක ඇති. මේ ලංකාවේ ජීවත් වෙන දරුවෝ විදිහට මේවා හිතන්න ඔළුවට ගන්න. ඉස්සරහදි මේවා නිවැරදි විය යුතුයි. ලංකාවේ මේ ඇත්තටම පුතේ පරිගණ දැන් මම මෙහෙම අහන්නම් ඔයගොල්ලන්ගේ. මේ රටකට අහගන්න හොදට සුපිරි පරිගණකයක් වගේ පරිගණකයක්ද අත්‍යවශ්‍ය? MRI ස්කෑන යන්ත්‍රයක් වගේ ස්කෑන යන්ත්‍රයක්ද අත්‍යවශ්‍ය? මට කියන්න. කවුරු උත්තර දෙන්න පුතේ?
රටකට සුපිරි පරිගණකයක් වගේ පරිගණකයක් ද අත්‍යවශ්‍ය. MRI ස්කෑනර් නැත්නම් PET ස්කෑනර් වගේ ස්කෑනින් මැෂින් එකක් ද අත්‍යවශ්‍ය. ස්කෑනින් මැෂින් එකක් පැහැදිලි. මොකද හේතුව? ඔව් ස්කෑනින් මැෂින් එකකින් කරන්න පුතේ රෝගී තත්ත්වයන් ඔව් නිරීක්ෂණය කරලා ඒවා නිගමනය කරලා ප්‍රතිකාර කරලා මිනිස්සු බේරගන්න එක. බේරගන්න යන්ත්‍රයට බෑ. හැබැයි යන්ත්‍රයට පුළුවන් නේ නිසි ආකාරයෙන් මොකද්ද රෝගී කියන එක සම්බන්ධ හඳුනා දීමක් කරන්න. නේ එතකොට පුතේ මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන එක වැදගත්ම කාරණේ මේ හැම දෙයක්ම කරන්න පුතේ ජීවත් වෙන්නනේ. නේද? එතකොට ඔයගොල්ලන්ට මම මේ කියාගෙන ආවේ දැන් ලංකාව අපිට කනගාටුයි පුතේ සම්බන්ධව ලංකාව රටක් විදියට ගත්තාම මේ අපි අතීතයේ බොහෝම ශ්‍රී විභූතියෙන් කතා කරපු රටක් නේ පුතේ. දැන් වැටලා තියෙන තැනගෙන මම මේ කියන්නේ ඈ. එතකොට ලංකාව අපි රටක් විදියට ගත්තාම මිනිස්සුන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන හරි ස්කෑනින් මැෂින්ස් ද අපි හිතමු ලංකාවේ තියෙන ප්‍රධානම පිළිකා සම්බන්ධ රෝහල තමයි මහරගම තියෙන්නේ. හැබැයි මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය වෙච්ච පුතේ PET ස්කෑන යන්ත්‍රය ගන්න හරි මාධ්‍ය ආයතන වලට සහ ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය පුජ්‍යලීන්ට මොකක් කරන්න උනාද? සල්ලි එකතු කරන්න උනා පුතේ පරිත්‍යාග විදිහට. හරි එතකොට මාධ්‍ය ඇඩ් එකක් වැටෙනවා අනේ මේ මේ පෙට්‍රෝ මේ මේ PET මේ මේ ස්කෑන් එකක් ගන්න ආධාර කරන්න. ඉතින් ආධාර කරලා තමයි ආධාර වලින් තමයි පුතේ වගන්නේ. ඉතින් හිතන්නකො රටේ தත්ති. ඒක නෙමෙයිනේ වෙන්න ඕනි පුතේ. නේ? ඒක නෙමෙයිනේ වෙන්න ඕනි කියන්නේ හැම ප්‍රධාන රෝහලකට පුතේ අඩුම ගානේ එක ස්කෑනින් මැෂින් එක කියන්නේ එක MRI එකක් නේ PET CT right නේ එවැනි ස්කෑනින් මැෂින් අනිවාර්යෙන් තියෙන්න ඕනේ අඩු ගානේ එකක්වත් හැම ප්‍රධාන රෝහලකටම දැන් මේ රත්නපුරේ ප්‍රධාන රෝහලේ පුතේ මේ 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 මෑතක තමයි මේ මැෂින් සයි කරේ හරි ඒ කියන්නේ දැන්ට අවුරුදු 3 4කට කලින් එහෙම මැෂින් නම් මෙහෙ තිබුණේ නැහැ එතකොට MRI ස්කෑන් එකක් කරන්න ඕන නම් යන්න ඕනේ කොළඹට එක ප්‍රයිවට් කරගන්න ඕනේ ලොකු ගාණක් ගෙවලා එහෙම නැත්නම් කොළඹ මහරෝලට යන්න ඕනේ. කොළඹ මහරෝලේ පුතේ පොලිම වේටින් ලිස්ට් එක. සමහරවිට ස්කෑන් එක කරන්න කලින් රෝගියා මැරෙනවා. ඉතින් ඔහොම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ එහෙම තත්ත්වයක් තියෙන ලංකාවට නේ කෝටි ගාණක් වියදම් කරලා පුතේ සුපර් කම්පියුටරයක් ගන්න හිතන්න පුළුවන්ද? නේද? හරි ඒක තමයි ඒ අර මූල්‍ය දුප්පත්කමේ ස්වභාවය. හරි රයිට්. එතනින් එහා කතාව ගොඩාක් කතරම් දේවල් තියෙනවා අපි කතා කරමු. මම කියන ඔයගොල්ලෝ දරු වශයෙන් ඒවට දැනගෙන ඉන්න ඕනේ ඈ. හැබැයි ජපානය වගේ රටක් ගත්තොත් පුතේ එහෙම ප්‍රශ්න නැහැ නේ. ජපානය කියලා කියන්නේ ආර්ථිකයේ බොහොම සමෘද්ධිමත් රටක්. හරි. එතකොට මේ මිනිස්සු හොඳට ජීවත් වෙනවා. ඒ වගේම පුතේ බොහෝ ආටෝපි කියන එක ජපානය වගේ රටවල නැහැ. ලෝකෙ ගොඩාක් දියුණු රටවල එහෙම නැහැ පුතේ. නේ? අපි තමයි පුරුදුලා තියෙන්නේ මේ මම කතා කරන මමත් ඒ තත්ත්වෙට පුරුදුලා තිනවා. ඕගොල්ලන් ඉවල්ලත් පුරුදුලා තිනවා. පොදුවේ ලංකාවේ මිනිහ පුරුදුලා තිනවා. මේ වැරදි පුරුදු තමන්ට දරන්න බැරි විදිහේ ක්‍රියාමාර්ග වලට යන්න. රැල්ලක් වගේ හොය යනවා. හරි සමහර දින් තමන්ගේ ආදායමට ගැලපෙන්නේ නැති වාහනයක් පාවිච්චි කරනවා. හරි ඒක ඉතින් ඒ අර සමාජයේ තත්ත්වය කියා බාන්න එක කරලා තියෙනවා. තමයි ජපානයේ පුතේ ගණන් ගන්නවන්නේ නැහැ. ඒ මිනිස්සු රැකියාවට යනවා බයිසිකලේ පැදගෙන. හරි දැන් නිකන් හිතන්නකෝ. මම ක්ලාස් කරන්න ආයතනයට ආවත් පුතේ බයිසිකලේ පැදගෙන. හරි එකක් තමයි ඒක කරන්න බෑ. නේ එතකොට මම දැන්ට මං ජීවත් වෙන්නේ පදිංචිය රත්නපුරේ දැන් ටික කාලයකට කලින් මම කොළඹ හිටියා. හරි. එතකොට මට බයිසිකල පැදගෙන පුතේ ඇම්ලිපිටියේ ක්ලාස් එක කරන්න යන්න බෑනේ. බයිසිකල පැදගෙන ඇහැලේගොඩ ක්ලාස් එක කරන්න යන්න බෑනේ. පැහැදිලිද කියන එක? රත්නපුරේ ක්ලාස් එකට නම් ගියා. මොකද මං ගියේ නව නගරේ. එතකොට සිසුල්ක එක තියෙන්නේ කිලෝමීටර් 3ක් විතර තමයි තියෙන්නේ. 2.5 3ක් විතර තමයි තියෙන්නේ මේ දුර බයිසිකලෙන් ගියා. හැබැයි සිසුල්ක එකේ වුණා පුතේ මම බයිසිකල පැදගෙන ගියොත් එහෙම බෑග් එකක් කරේ දාගෙන ළමයි මොකද හිතන්නේ? ඈ ළමයි ගණන් ගන්නවද? නේ ඉතින් අන්නේ වගේ මානසික තත්ත්වයන් පුතේ අපේ තියෙන්නේ නේ ළමයට වැදගත් වෙන්නේ ගුරුවරයා එන වාහනේද නැහෙනේ පුතේ නමුත් ලංකාවේ ඒවා වැදගත් මේ මං කියන්නේ ඕගොල්ලෝ අන්නේ මානසිකත්වයෙන් මිදිලා දියුණු දරුවෝ වෙන්න ඕනි කියන එක ළමයට වැදගත් වෙන්න ඕනි ගුරුවරයා එන වාහනේ මොකද්ද කියන එක නෙමෙයි පුතේ නේ පැහැදිලිද ළමයට වැදගත් වෙන්න ඕනි ගුරුවරයා ගුරුවරයෙක් විදිහට කොච්චර සාර්ථකද එතකොට ඒ ගුරුවරයාගේ අපි බලාපොරොත්තු වෙන දේ කරගන්න පුළුවන්ද? ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ පුතේ අධ්‍යාපනයේනේ. එහෙම පුළුවන් නම් අවුලක් නැහැ. එයා පයින් ගාවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ජපානය වගේ රටවල් වල එහෙමයි පුතේ. මේ ඒකනේ පුතේ දැන් ස්විස්ලාන්තේ නෝර්වේ වගේ රටවල් වල හවසට ජනාධිපති යනවා බයිසිකලේ පැදගෙන මාකට් එකට, සුපර් මාකට් එකට. ගිහල බඩු ගේනවා. නේද? අපේ වාහන පෝලිමක් එක බස් ගාලා යනවා ජීවිතේට මාකට් එකට ගිහල බඩුවක් ගන්න නැහැ. ඒගොල්ලන්ගේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. අරගොල්ලෝ එහෙම නෙමෙයි පුතේ. මේ පොඩි
රජයෙන් නියම කරන පොඩි ගයක් තියෙනවා. සාමාන්‍ය ඒ තියෙන පහසුකම් සහිත ආරක්ෂාව දාපු ගයක් තියෙනවා. ඒ ගේගොල්ල ජීවත් වෙනවා. හරි. ඊට පස්සේ ඒගොල්ල යනකොට ඒ සූට් කේස් එකක් නැත්තම් සාමාන්‍ය බෑග් දෙක තුනක ඒගොල්ලන්ගේ මේ බඩු බාන ටික දාගෙන අරගෙන යනවා. හරි. මොකද ගෘහ භාණ්ඩාරෝ මේ ඔක්කොම තියෙනවනේ ආයෙත් මේ මේ ගෙදර. මේ තේ තමන් ගෙදරට යනවා. ගිහිල්ලා යා ගොවි පලක් කරනවා නැත්තම් මාක රසාව කරනවා එහෙම ජීවත් වෙනවා. ඉතින් ඒ රටවල දිනු වෙන්නේ ඒකයි. අපේ ගත්තොත් ප්‍රති මහා අමුතුම තත්ත්වයක් තියෙනවා. හරිද? රයිට්. ඒතර යාර මේ සංස්කෘතිය සහ ගොඩාක් දේවල් අපේ වෙනස් වෙලා තියෙනවා ලෝකෙට සාපේක්ෂව. හැබැයි වෙනස් වෙච්ච බොහෝ දේවල් පුතේ වෙනස් වෙලා තියෙන හොඳ පැත්තට නෙමෙයි. හරි? හොඳ පැත්තට වෙනස් වුණා නම් ඇත්තම අපිට සන්තෝෂෙන් කතා කරන්න පුළුවන්. ඈ රයිට් ලියන්න මෙහෙම. ලියන්න පුතේ එසේම එසේම සුපර් කම්පියුටර් යටතේ පුතේ විස්තරය ලියන්න. ඒකෙතර මම කිව්වා වගේ මේ පින්තූරේ මෙතන සුපිරි පරිගණකය හෝ සුපර් කම්පියුටර් කියලා ලියා ගන්න. එසේම ප්‍රශ්නයක් හැව්වා කියලා මනුග මතක් කරන අපි එකට එමු පුතේ. හරි. එසේම 1960 දශකයේ එසේම 1960 දශකයේ එසේම 1960 දශකයේ මුල භාගයේදීම එසේම 1960 දශකයේ මුල භාගයේදීම නිර්මාණය වූ එසේම 1960 දශකයේ මුල භාගයේදීම නිර්මාණය වූ තවත් සුවිශේෂී පරිගණක වර්ගයක් ලෙස තවත් සුවිශේෂී පරිගණක වර්ගයක් ලෙස නිර්මාණය වූ තවත් සුවිශේෂී පරිගණක වර්ගයක් ලෙස කියලා කමාවක් දාලා පුතේ ලියන්න. ලෙස කියලා කමාවක් දාලා ලියන්න. ඉන්වර්ටඩ් කමා ඇතුලේ සුපිරි පරිගණක කියන්නේ සුපර් කම්පියුටර්ස් 1960 එසේම 1960 දශකයේ තුලදීම නිර්මාණය වූ තවත් සුවිශේෂී පරිගණක වර්ගයක් ලෙස කියලා තමයි දැම්මා සුපිරි පරිගණක සුපර් කම්පියුටර්ස් ඉන්වර්ටර් කම ක්ලෝස් කරන්න. දැක්විය හැක දැක්විය හැක. රයිට්. ඊගාව කාරණේට එන්න. මම ඩොට් එකක් දාලා බුලට් එකක් දාලා තිනවා ඊගාව කාරණේට එන්න. මෙම පරිගණක දෙවෙනි ඡේදයට එන්න පුතේ. මෙම පරිගණක මහා සහ මධ්‍ය. ඒ කියන්නේ මේ දෙක. මෙම පරිගණක මහා සහ මධ්‍ය මහා සහ මධ්‍ය පරිගණක වලට වඩා මෙම පරිගණක මහා සහ මධ්‍ය පරිගණක වලට වඩා හැකියාවන්ගෙන් ඉහළ වූ නමුත් මෙම පරිගණක මහා සහ මධ්‍ය පරිගණක වලට වඩා හැකියාවන්ගෙන් ඉහළ වූ නමුත් හැකියාවන්ගෙන් ඉහළ වූ නමුත් තලියන්න සංකීර්ණ ගණිත ගැටලු විසඳීම ඉහළ වූ නමුත් කමා සංකීර්ණ ගණිත ගැටලු විසඳීම
සංකීර්ණ ගණිත ගැටලු විසඳීම වැනි සංකීර්ණ ගණිත ගැටලු විසඳීම වැනි සුවිශේෂී කාර්යයන් සඳහා සංකීර්ණ ගණිත ගැටලු විසඳීම වැනි සුවිශේෂී කාර්යයන් සඳහා සුවිශේෂී කාර්යයන් සඳහා භාවිතා විය. සුවිශේෂී කාර්යයන් සඳහා භාවිතා විය. සුවිශේෂී කාර්යයන් සඳහා භාවිතා විය. හරි පුතේ, එතකොට තේරුම් ගන්න. දැන් මහා පරිගණක සහ මධ්‍ය පරිගණක භාවිතා කරේ මොකටද? ඔව්, විශාල පරිමාණයේ එහෙමත් නැත්නම් මහා පරිමාණයේ දත්ත සැකසීම සඳහා. ඒ දත්ත කියලා කියන පුතේ සාමාන්‍යයෙන් ආයතන වල පාවිච්චි කරන දත්ත. හැබැයි සුපිරි පරිගණකයේ හැදුවේ පුතේ විශේෂ කාර්යයකට. ඒ කාර්යය තමයි මොකද්ද? සංකීර්ණ ගණිත ගැටලු විසඳීම. ඒ කියන්නේ එක එක පර්යේෂණ ක්‍රියාවලිය. උදාහරණයක් ගත්තොත් අභ්‍යවකාශ පර්යේෂණ. හරි, එවැනි පර්යේෂණ ක්‍රියාවලිය වලට අදාළ ගණිත ගැටලු විසඳන්න තමයි පුතේ සුපිරි පරිගණකයේ හැදුවේ. හරිද? එතකොට මෙයා සාමාන්‍ය කාර්යයන් වලට පාවිච්චි වෙන්නේ නැහැ. දැන් තේරුණාද? වැඩි. එතකොට මේ තියෙන පුතේ පරිගණක වර්ග තුනක් භාවිතා කරන කාර්යයන් එක්ක. රයිට්. ඊට පස්සේ අවසාන කියනවා මෙහෙම අනුකලිත පරිපථ. අනුකලිත පරිපථ කියන්නේ අපි දන්නවා පුතේ ICs නේ. යදාගෙන තනුව පරිගණක තුන්වන පරම්පරාවේ පරිගණක නැත්තම් third generation computers ලෙස හැඳින්වේ. ඒත් අපි කතා කරා ලෝකේ මුල් පරිගණක නිර්මාණය කරේ vacuum tubes නැත්තම් රික්තක නල භාවිතා කරලා. එතකොට රික්තක නල භාවිතයෙන් ගොඩනගපු පරිගණක වලට කිව්වා පළවෙනි පරම්පරාවේ පරිගණක. ඊට පස්සේ 50 දශකයේ තුල ට්‍රාන්සිස්ටර්ස් භාවිතා කරලා පරිගණක නිර්මාණය කරන්න පටන් ගත්තා. එවැනි පරිගණක වලට කිව්වා දෙවෙනි පරම්පරාවේ පරිගණක. ඊට පස්සේ 60 දශකයේ ඉඳන් 60 දශකයේ මුල හරි වගේ ඉඳන් ICs භාවිතා කරලා පරිගණක නිර්මාණය කරන්න පටන් ගත්තා. නැත්තම් අනුකලිත පරිපථ කියලා කියන ඉලෙක්ට්‍රොනික උපාංග වර්ගය භාවිතා කරමින් පරිගණක නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒවට කියනවා තුන්වෙනි පරම්පරාවේ පරිගණක කියලා. ඔන්නක තමයි කතන්දරේ. දැන් කොපට ක්‍රමානුකූලව පුතේ මේ පරිගණක දිනු වෙමින් එන ආකාරය ගැන තමයි අපි කතා කරන්නේ. රයිට්. ඊට පස්සේ 11 වෙනි පිටුවට ගියාම කාරණා ටිකක් තව කතා කරන්න තියෙනවා. ඒක කතා කරන්න කලින් අන්න මනුග මතු කරපු කාරණේ ගැන අපි කතා කරලා ඉන්නේ. මනුග කියනවා සර් ප්‍රශ්නයක් ඇහුවා ගිය සතියේ. හොඳම පරිගණකය මොකක්ද කියලා. එහෙමද පුතේ ඇහුවේ? කවුරු කියන්න? ගිය සමානේ මම ඔයගලන්ට දුන්න ප්‍රශ්නේ මොකද්ද? දුන්නා. ඒක කිස්මානේ කතා කරේ නෑ. ඔව්. ඉතින් ඇයි මට මතක් කරේ නැත්තේ? ඒක කරන්නේ පාඩම විස්තර කරනකොට කියුණා. ආ එහෙමද? මොකද මං ඇහුවේ පුතේ? ලොව ප්‍රථම පරිගණකයේ වෙන මාක් 1 තාක්ෂණයේ කුමක්ද කියලා. ආ තාක්ෂණයේ කුමක්ද? මොකද තාක්ෂණේ? මොකද ගැද්ද? Thank you. හා? ඔව්. ජනනී කියලා ජනනී කියනවා වැකියුම් ටියුබ් කියලා. හො ඇත්ත පුතේ ඒක. හැබැයි මම බලාපොරොත්තු වෙන උත්තරේ ඔක නෙමෙයි යන්නේ. මෙහෙමයි. දැන් ඒක මම ඒ අහලා තියෙන පුතේ අර මේ මේ කාරණාවට එන්නේ. හරි. එතකොට ලෝකේ පළවෙනි පරිගණකයේ විදිහට අපි පිළිගන්නේ මාක් 1 කියන පරිගණකය කියලා දැන් අපි දන්නවනේ. හරි. ඒ වගේම ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකයේ විදිහට පිළිගන්නේ 46 නිර්මාණය වෙච්ච එනියක් කියලා දැන් අපි දන්නවනේ. එහෙනම් අපිට ප්‍රශ්නයක් එනවනේ පුතේ මොකද්ද? එනියක් කියන පරිගණකය නම් ලෝකේ පළවෙනි සංඛ්‍යාංක පරිගණකය කියලා අපි පිළිගන්නේ. හරි, වර්තමානව භාවිත කරන සාමාන්‍ය පරිගණක වල තියෙන තාක්ෂණය සංඛ්‍යාංකයි. හරිද? එතකොට ඒ සංඛ්‍යාංක තාක්ෂණය භාවිත කරපු පළවෙනි පරිගණකය විදිහට පිළිගන්නේ එනියක් නම් අපිට ප්‍රශ්නයක් එනවා මොකද්ද? 1944 නිර්මාණය වෙච්ච ලෝකේ පළවෙනි පරිගණකය විදිහට පිළිගන්න මාක් 1 කියන පරිගණකයේ තාක්ෂණය මොකද්ද? ඒ ප්‍රශ්නේ තමයි මම උඹලට දුන්නේ. හරි, ඒ පරිගණකය නිර්මාණය කරන්න භාවිත කළේ රික්තක නල බව ඇත්ත. ජනනි කියනවා රික්තක නල. ඒක ඇත්ත. ලකියුම් ටියුබ් තමයි. හැබැයි පුතේ
එනියක් පරිගණකය නිර්මාණය කරන්නේ පැකම් ටියුබවලින්. එඩ්වැක් නිර්මාණය කරන්නේ පැකම් ටියුබවලින්. යුනිවැක් කියන පරිගණකය නිර්මාණය කරන්නේ 50 පැකම් ටියුබවලින්. ඒතර තාක්ෂණය වෙනස් නැහැ නේද? කියන්න මට. ඔව් ඒ කියන්නේ මාක් 1 පරිගණකය, එනියක් පරිගණකය, එඩ්වැක් පරිගණකය, හරි? යුනිවැක් පරිගණකය මේ සියලු පරිගණක නිර්මාණය කරන්න පුතේ වැකියුම් ටියුබ් තාක්ෂණය පාවිච්චි කරලා. ඒක නෙමෙයි මං අහන්නේ. ඒ කියන්නේ වැකියුම් ටියුබ් තාක්ෂණය කියලා නෙමෙයි අපි කියන්නේ. තාක්ෂණික උපාංගය ලෙස භාවිතා කරන්නේ වැකියුම් ටියුබ්. හරි? හැබැයි ඒක ක්‍රියාකරන තාක්ෂණය කියලා කියන පුතේ වෙනස්. ඔයගොල්ලෝ අහලා ඇති මෙන්න මෙහෙම තාක්ෂණයක් ගැන. මේක ගැන අපි ඉගෙන ගන්න පුතේ නෙට්වර්ක් පාඩමේදී. හරි වෙලි පාඩමේ. එතන මේ වෙලාවේ ලොකෝට ඒක ඔලුවට ගන්න ඕනේ නැහැ. ප්‍රතිසම තාක්ෂණය කියන එක අහලා තියෙනවා. ප්‍රතිසම ඔකට ඉංග්‍රීසියෙන් කියන පුතේ ඇනලොග් අහලා තියෙනවද කියන්නේ කවුරුත් අහලා නැද්ද නිශ්ශබ්දයි කියලා කියන්නේ ඇහැර අසිත කියන ඇනලොග් කියලා අසිත උත්තරේ දුන්නා හරි රයිට් එතකොට පුතේ මාක් 1 කියන පරිගණකයේ තාක්ෂණය ඇනලොග් ඒ කියන්නේ ප්‍රතිසමයි එනියක් කියන පරිගණකයේ තාක්ෂණයේ සංඛ්‍යාවක්. එතකොට ඒ කියන්නේ මේ මේ පරිගණක දෙක දත්ත තේරුම් ගන්න ආකාරයේ වෙනස් පුතේ. හරි නිකන් මම උදාහරණයක් කියන්න ඔයාලට තේරුම් ගන්න. හරි? අපි මෙහෙම පරිගණක දෙකක් ගන්නවා. මේ පරිගණක දෙකක්. මම උදාහරණයක් මේ කියන්නේ. මෙයා දත්ත තේරුම් ගන්නේ සිංහලෙන්. මෙයා දත්ත තේරුම් ගන්නේ ඉංග්‍රීසියෙන්. හරි ඒ කියන්නේ මෙයාට තේරෙන්නේ සිංහල විතරයි මෙයාට තේරෙන්නේ ඉංග්‍රීසි විතරයි වගේ අදහසක් ගන්න අදහසක් මේ කියන්නේ හරි එතකොට මේකෙන් තේරෙන්නේ මොකද්ද මෙයා දත්ත තේරුම් ගන්න ආකාරය එක විදියක් මෙයා දත්ත තේරුම් ගන්න ආකාරය තව විදියක් එතකොට මේකේ දිනන ආකාර දෙකක් හරිද අන්න ඒක වගේ තමයි පුතේ මෙතන තියෙන්නේ මාක් 1 තේරුම් ගන්නවා ප්‍රතිසම තාක්ෂණේ එනියක් තේරුම් ගන්නවා සංඛ්‍යාංග තාක්ෂණේ ප්‍රතිසම තාක්ෂණය සහ සංඛ්‍යාංග තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරනවා නෙට්වර්ක් පාඩමේ මෙතනදී ඒක ලොකුවට හිතන්න යන්න එපා. ඒක තාක්ෂණික ආකාර දෙකක්. ඔයාලට මම ඕනනම් උදාහරණයක් කියන්නම් තේරුම් ගන්න. ප්‍රතිසම තාක්ෂණය කියලා කියන්නේ පුතේ හැම වෙලේම භෞතික සාධක පදනම් කරගෙන යමක් විස්තර කිරීමේ ක්‍රමයට. උදාහරණේ බර අණුව ඔයාලට පේනවා තරාදියක කට කරකිනවා. සූචක කියලා කියන කටුව කරකිනවා නේද? මෙහෙම තරාදි දැකලා නැද්ද? දැන් නම් වෙළඳපොලේ බොහොම හිඟයි මෙවැනි තරාදි. මෙතන මෙහෙම තැටිය තියෙනවා. නේ? මේකේ තියෙනවා මෙහෙම මාක් කරලා කටුවක්. මේකේ මිනුම් මාක් කරලා තියෙනවා. එතකොට මේකට බර දැම්මම අපිට මොන හරි භාණ්ඩ වර්ගයක් මේකට දැම්මා කියලා හිතන්නකෝ. එතකොට බරට සාපේක්ෂව පුතේ මේ කටුව කරකිනවා. අපි දර්ශකයක් කියලා කියන්නේ. එතකොට තමයි ප්‍රමාණය අඳුරගන්නේ. එතකොට මේකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නේ? ඊගාවට අපි වාහනයක යනකොට වාහනේ ස්පීඩ් කරනකොට ඊට ගැලපෙන්න කටුව කරගෙනවා ස්පීඩෝමීටර් එක. ඒ කියන්නේ වේගමානය. ඊගාල උෂ්ණත්වමානයක් ගත්තොත් එහෙම උෂ්ණත්වයට සාපේක්ෂව රසදිය කඳ උඩ නගිනවා. තේරෙනවද? නේ? ඒක පීඩනමානයක පීඩනය වැඩි වෙන්න අර කට්ට කරගෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. හරි? එතකොට පුතේ මේ හැම එකක්ම ක්‍රියා කරන්නේ භෞතික සාධක මතනේ. මොනවද? උෂ්ණත්වය, වේගය, නේ? ඊගාවට බර, ස්කන්ධය අන්නේ වගේ භෞතික සාධක මත ක්‍රියා කරමින් විස්තර කිරීමක් නැත්නම් පාඨාංක දැක්වීමක් කරන තාක්ෂණයට තමයි අපි කියන්නේ මොනවා කියලාද ඒවා අපි ප්‍රස්තාර හරහා අඳින විදි තියෙනවා ඒවා අපි ඉගෙන ගමු නෙට්වර්ක් වල මෙතන එක අඳින එක සංකීර්ණයි අන්න ඒකට අපි කියනවා ප්‍රතිසම තාක්ෂණය කියලා හරි එතකොට මේ ප්‍රතිසම තාක්ෂණයේ පරිගණක වල භාවිත කරන උදේ එතන එන්නේ වෝල්ටේජ් වැලියු එක ඒ කියන්නේ අපි තුමු දැන් වෝල්ටේජ් වැලියු එක 5යි නම් එක තත්වයක් 5.1යි නම් තව තත්වයක් 6යි නම් තව තත්වයක් 7යි 6.1යි නම් තව තත්වයක් අන්න එහෙම ඒ නිසා තමයි ප්‍රතිසම තාක්ෂණය නිරූපණය කරනකොට ප්‍රස්තාර අඳින්න පුතේ මෙන්න මෙහෙම අඩු වෙනවා වැඩි වෙනවා එහෙම ඊගොල්ල සංඛ්‍යාංක තාක්ෂණය කියලා කියන්නේ එහෙම නෙමෙයි සංඛ්‍යාංක තාක්ෂණය කියන එකේ ස්වභාවය තමයි අපි විදුලි උපකරණයක් විදිහට පරිගණක ගත්තාම ඒකේ වෙන්නේ පුතේ අගයන් දෙකයි තියෙන්නේ හරි විවික්ත කියලා අපි කතා කරන්නේ මෙවට කියන සම්තතික කියලා. සම්තතික කියලා කියන්නේ පුතේ ක්‍රමානුකූලව වෙනස් වෙමින් ගමන් කරනවා. හරි?
සංඛ්‍යාංග තාක්ෂණේ විවිත්තයි. ඒ කියන්නේ එක අගයක ගිහිල්ලා තව අගයකට යනවා. ඒ අගෙන් යනවා. තව ආයි අඩු වෙනවා. ඔහොම ගිහිල්ලා ආයි වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට දක්වනවා මේකට අපි කියනවා සංඛ්‍යාංග තාක්ෂණයට අදාළ ක්‍රියා කරන ආකාරයක් කියලා. ඒතර මේ මේ මේකෙන් පෙන්නන්නේ මේ ප්‍රස්තාරයෙන් සංඥාවෙන් පෙරන සංඛ්‍යාංග තාක්ෂණයේ ස්වභාවය නැත්නම් සංඛ්‍යාංග සංඥාවක් මේක ප්‍රතිසම සංඥාවක්. මම මේ කතා කරපු දේවල් ගොඩක් වුණා තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. හරි, ඒ නිසා තමයි මම මේ කතා කරන්න අකමැති මේ වෙලාවේ. ඒ කියන්නේ අපි network වලදී ටිකක් කතා කරමු. ඒතර network පාඩම කියන්නේ 6 වෙනි පාඩමට එනකොට ඔයගොල්ලෝ ටිකක් මේකේ ඉස්සරහට ඇවිල්ලා. ඒතර ඔය දැන් ඉන්නවට වඩා ලොකු දැනුමක් ඔයගොල්ලෝ සතුව තියෙනවා. ඒතර පුතේ මේක තේරුම් ගන්න ලේසියි. සමහර අයටත් මේ වෙලාවේ තේරුම් ගන්න පුළුවන් ඇති. හරි, එතකොට අන්න ඒක තමයි මම ඔය අහලා තියෙන ප්‍රශ්නේ. එහෙනම් mark 1 කියන පරිගණකයේ ක්‍රියාත්මක තාක්ෂණයේ ප්‍රතිසමයි, එනියක් කියන පරිගණකයේ ක්‍රියාත්මක තාක්ෂණයේ සංඛ්‍යාංකයි. හැබැයි මේ පරිගණක දෙකේම භාවිත කරේ මොනවද? රික්තක නල වැකියම් ටියුබ්ස්. රයිට්. මනුක ප්‍රශ්නයක් අහලා තිනවා. Sir, IBM PC, IBM mainframe computer, mini computer, super computer අතරින් හොඳම පරිගණකය මොකක්ද කියලා අහුවලු. එහෙමයි බලු පුතේ. ඈ ඔව් කමන්නේ අපි ඉතින් අවරු. ඔව් මනු ගේම එකක් කියනවා. ඔව් කියලා කියනවා. ඔව් ප්‍රශ්නයක් නැහැ. හරි. IBM PC. PC කියන පුතේ හැම වෙලේම මොකේදද? තනි පුජ්‍යලයේගේ භාවිතය සඳහා නිර්මාණය කරපු පරිගණකයකට තමයි පුජ්‍යල පරිගණකය PC කියලා කියන්නේ. ඒතර ඔයාලා පේනවා දැන් අපි එතෙන්ට ළඟා වෙමින් ඉන්නේ 11 වෙනි පිටුවේ අන්තිමට තියෙන මේ තියෙන පුජ්‍යල පරිගණකයේ නිර්මාණය. හරිද? ඊගාට දැන් ඔයගොල්ලෝ දන්නවා මහා පරිගණකය කියලා පරිගණක වර්ගයක් නිර්මාණය වුණා. මධ්‍ය පරිගණක කියලා වර්ගයකුත් නිර්මාණය වුණා. සුපිරි පරිගණකය කියලා පරිගණක වර්ගයකුත් නිර්මාණය වුණා. දැන් අහන්නේ මොකද්ද? ඔව් හොඳම පරිගණකය මොකද්ද කියලා අහුවා. හරිද? ඔව් සාමාන්‍යයෙන් පුතේ මෙහෙමයි. මනුගයෙක් මතක් කරපගෙන නම් හොඳයි. හැබැයි සාමාන්‍යයෙන් මම අහන්නේ නැති විදිහ ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳම පරිගණකය මොකක්ද කියලා අහුවොත් පුතේ ඒක කියන්න බෑ. හරි, ඒ නිසා හොඳම පරිගණකය කියන වචනේ මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හරි, එතනවා හරි සරලයි. අම්මද හොඳ තාත්තද හොඳ කියලා අහුවාගේ වැඩක් නෙමෙයි ඔය කියන්නේ. පැහැදිලිද? මේ කවුරු හොඳයි කියලාද අපි කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවනේ එතන. හොඳම පරිගණකය කියන වචනේ නවත්ත ගැලපෙන්නේ නැහැ. හරි, අපිට ගැලපෙන ගන්න පුළුවන් හැකියාවෙන් ඉහළම පරිගණකය. අන්න ගැලපෙනවා. හොඳම කියන එක තීරණය වෙන්නේ පුතේ මොකක් මතද? හොඳම කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? අවශ්‍යතාවය මත. දැන් හිතන්නකෝ යම් පුජ්‍යලයක ඉන්නවා. හරි, ඒ පුජ්‍යලයට එයාගේ එදිනෙදා ක්‍රියාකාරකම් කරගන්න ඕනි පරිගණකයෙක්. එයාගේ එදිනෙදා ක්‍රියාකාරකම් කරගන්න ඕනි. අපිට මෙයා පොඩි ව්‍යාපාරික ක්‍රියාවලියක් කරනවා. ඒ ව්‍යාපාරික ක්‍රියාවලියට අදාළ කාර්යයක් කරගන්න ඕනි පරිගණකයෙක්. නැත්නම් එයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. එයා මේ විදාකාරයේ ග්‍රැෆික්ස් ඩිසයින් කරනවා. ඒ සඳහා එයාට පරිගණකයක් අවශ්‍යයි. දැන් හිතන්නකෝ ඒ වගේ පුජ්‍යලයකට ඇත්තටම සුපර් කම්පියුටරයක්ද හොඳම කම්පියුටරේ? නැහැ. මධ්‍ය පරිගණකයේද හොඳම කම්පියුටරේ? නැහැ. මහා පරිගණකයේද හොඳම කම්පියුටරේ? නැහැ. එයාට හොඳම කම්පියුටරේ මොකද්ද? ආ, දැන් එයා කියනවා ඔව්. අන්න ඒක තමයි ඇහුවේ කියලා කියනවා. ඔව්, හැකියාවෙන් කියලා. මොකද මතේ මම හොඳට තේරෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. තවම මම ගැන මට පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මම කවදාවත් පුතේ ප්‍රශ්නයක් අහනකොට එහෙම වචන පාවිච්චි කරන්නේ නැහැ. එම් පාවිච්චි පාවිච්චි කරත් ඒක අතාත්විකයි. ඒක ගැලපෙන්නේ නැහැ. ලෝකේ හොඳම පරිගණකය මොකක්ද කියලා ඇහුවොත් ඒකට අපිට උත්තරයක් දෙන්න බෑ. හැබැයි හොඳම පුජ්‍යල පරිගණකය මොකක්ද කියලා ඇහුවොත් අන්න උත්තරයක් දෙන්න පුළුවන්. ඇයි? එතන පුතේ වෙන පරිගණකත් එක්ක සංසන්දනය කරන්නේ නැහැ නේ. හොඳම පුජ්‍යල පරිගණකය කියලා කියන්නේ හොඳම සැකසුම් මේකකේ, හොඳම මතකයේ, හොඳම මදර්බෝඩ් එක, හොඳම තත්ත්වයන් සහිත පරිගණකයට අපි කියනවා හොඳම කියලා. එහෙම කියන්න පුළුවන්. හරි, එහෙම නැතුව දැන් මම ඇහුවොත් එමේ හොඳම කාර් එක මොකක්ද කියලා කියන්න බෑ. ඇයි? සමහර කෙනෙක් Toyota එක හොඳයි කියලා කියනකොට සමහර කෙනෙක් කියනවා Honda එක හොඳයි. සමහර කෙනෙක් කියනවා ওই දෙකටම වඩා යුරෝපීය වාහන හොඳයි. ඒ කියන්නේ Benz එක හොඳයි. BMW හොඳයි. නේ? Volvo හොඳයි. එහෙම කියන්න පුළුවන් නේ පුතේ. අපි කොහොමද ඒක නැහැ කියලා කියන්නේ? නේ, ඒ නිසා එහෙම ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි ඈ. right. ඒ කියන්නේ එහෙම උත්තර දෙන්න අමාරුයි ඉතින් තමයි උගන්ගෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නැත්තේ. මම කිව්වේ එකයි හැකියාවෙන් ඉහළ පරිගණකයක් ගත්තොත් තර්කයක් නැහැ. මොකද සුපිරි පරිගණකයේ තමයි ස්පීඩ්ම. හැකියාවෙන් ඉහළ මේක සුපිරි එක. හරි, අපි ඉස්සරහට යමු. right. එහෙනම් ඒ කාරණා ටික දැන් පැහැදිලි ඉන්නේ. right. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා
ලෝකේ පරිගණක නිර්මාණය ආරම්භ වෙනවා තාක්ෂණික උපාංග ලෙස රික්තක නල භාවිතා කරලා. ලෝකේ පරිගණක නිර්මාණය ආරම්භ වෙන්නේ රික්තක නල නැත්නම් vacuum tubes භාවිතේ. ඊට පස්සේ පුතේ ක්‍රමානුකූලව vacuum tube භාවිතයේ අහෝසි වෙලා මොනවද භාවිතා කරන්න ගන්නේ? ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරන්න ගන්නවා. නේද? මොකද vacuum tube තාක්ෂණයට වඩා ට්‍රාන්සිස්ටර් තාක්ෂණයේ කියන එක දියුණු නිසා. ඊට පස්සේ කාර්යයත් එක්ක මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටර් තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණයක් හැදෙනවා IC නැත්නම් අනුකලිත පරිපථ කියලා. තාක්ෂණික ට්‍රාන්සිස්ටර් තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණයක් නෙමෙයි අතරම. ට්‍රාන්සිස්ටර්ස් වල එකතුවෙන් ඊට වඩා විශාල හැකියාවක් සහිතව හැදෙනවා IC. ඒ නිසා අපි මෙහෙම ගත්තොත් ලෝකේ පළවෙනි පරිගණක හැදෙන්නේ vacuum tubes වලින්. දෙවෙනි පරිගණක හැදෙන්නේ නැත්නම් ඊගාවට පරිගණක හැදෙන්නේ transistors වලින්. ඊගාව පරිගණක උදේ ICs වලින්. මෙන්න මේවට තමයි අපි කිව්වේ පළමු પરම්පරාව. පළමු ඉස්සරහදී කතා කරනවා පළමු પરම්පරාවේ පරිගණක. මේකට තමයි කියන්නේ දෙවෙනි પરම්පරාවේ පරිගණක. හරිම ලේසියි මේවා. මේවා ඉබාලට අහනවා. ඊගාට මේ IC භාවිතා කරන පරිගණක වලට කියනවා තුන්වන પરම්පරාවේ පරිගණක. හරිද? ඔය විදිහට ඉස්සරහට එනකොට පුතේ මීටත් වඩා හැකියාවෙන් ඉහළ තාක්ෂණික උපාංගයක් නිර්මාණය වුණා. අන්න ඒ ගැන තමයි කතා කරන්න හදන්නේ. බලන්න 11 වෙනි පිටුවේ මුල තියෙනවා කල්යත්ම. 11 වෙනි පිටුවේ තියෙනවා පුතේ කල්යත්ම අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන. අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන කාර්ය ඉටු කිරීමට සමත් සිලිකන් චීප නිපද වීමටද ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ වැඩි දියුණු විය. අන්න පුතේ ආව මොකද්ද? චිප් එක කියන එක. දැන් වර්තමාන චිප් එකක් කියන එක ඔයගොල්ලෝ හොඳටම දන්නවා. හරි, එතකොට චීප් එක නැත්තම් චිප්ස් කියන දේ නිර්මාණය වෙන්න පටන් ගත්තා. හරි, එතකොට චිප් එකක් කියන්නේ මොකද්ද? චීප් එකක් නැත්තම් චිප් එකක් කියන්නේ පුතේ IC වලට වඩා හැකියාවෙන් ඉහළ තාක්ෂණික උපාංගයක්. ඒ කියන්නේ සරලව ගත්තොත් ට්‍රාන්සිස්ටර් සිය ගානක හෝ දහස් ගානක හැකියාව තියෙනවා IC එක. IC සිය ගානක හෝ දහස් ගානක හැකියාව තියෙනවා ට්‍රාන්ස් මේ චිප් එක. එතකොට චිප් එකේ තියෙනවා පුතේ ට්‍රාන්සිස්ටර්ස් ලක්ෂ ගානක කෝටි ගානක හැකියාව. හරි, එතකොට ඔබට තේරෙනවා මේ ආපු ගමනේදී මේ චිප් එක කියලා කියන්නේ ඉතාම දියුණු තාක්ෂණික උපාංග වර්ගයක් මෙවලම. ඔය චිප් එකට තමයි පුතේ පසු කාලීනව කියන්න ගත්තේ මොකක් කියලා? මයික්‍රෝ ප්‍රොසෙසරයක් කියලා. ඕකටම තමයි පුතේ ඊගාවට කිව්වේ CPU කියලා. ඔන්න දැන් හොඳට තේරුම් ගන්න. CPU කියලා එකක් අපි කතා කරන්නේ පළවෙනි පාඩමේ. ඒක තමයි ඒක. මේකකටවත් CPU කියන්න බෑ. මේවා සැකසුම් ඒකක පමණයි. ඒකට මධ්‍ය සැකසුම් ඒකක කියලා කියන්න බෑ. හරි? එතකොට මේ චිප්ස් වර්ගය තමයි මේ තත්ත්වයට වර්ධනය වෙන්නේ. එහෙනම් මේක කියනවා එහෙම සිලිකන් චීප නිර්මාණය වුණාලු. ඊට පස්සේ කියන මොකද්ද? මෙම කාලවකවානුවේදී දහස් ගණන් අනුකලිත පරිපථ සිලිකන් චීපයක් තුළ තැන්පත් කිරීමට තරම් තාක්ෂණීය දියුණු වීමත් සමග, ඒ කියන්නේ පුතේ මේ වගේ අනුකලිත පරිපථ දහස් ගානක හැකියාව සහිතව සිලිකන් චීපයක් නිර්මාණය කරන තරම් ලෝකය සමත් වුණා. හරි? දියුණු වීමත් සමග සූත්‍ර සකසනේ නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසර් බිහිවිය. ඒ කියන්නේ මේ චිප් තාක්ෂණයම තමයි පුතේ මෙතෙන්ට වර්ධනය වෙන්නේ. ඒක තමයි අපි CPU කියලා කියන්නේ. මේවා යොදා තැනූ පරිගණකවල වේගය හා කාර්යක්ෂමතාවය බෙහෙවින් වැඩි වූ අතර හැකියාව පුතේ පියවර ගණනාවකින් දියුණු වුණා. හැබැයි මිල හා ප්‍රමාණයේ ක්‍රමයෙන් අඩු විය. ඒක පුතේ ලෝකෙට වාසියක් නෙමෙයිද? නේ, මිලයි ප්‍රමාණයයි අඩු වෙන්න ඕනේ. දැන් නිකමට හිතන්නකෝ දැන් මේ විදිහට. නේ, දැන් අපේ හරි මිල අඩු වෙන්න ඕනේ නෑ පුතේ, මිල ස්ථාවරව තියෙන්න බෑ. අපි ශ්‍රී ලාංකීය පුරවැසියෙ විදිහට පුතේ ආහාර අපේ ආහාර සංස්කෘතිය ගත්තොත් අපි
සමහර විට තුන් වේලම කන්නේ බත්. එහෙමත් නැත්නම් අඩුම ගානේ වේල් දෙකක්වත් බත් කනවා බොහෝ අය. හරි? පැහැදිලිද? ඒ විදිහට තමයි අපි ගොඩ නැගිලා තියෙන්නේ. පැහැදිලි? එතකොට අපිට සහල් කියලා කියන පුතේ අතිශයින්ම වැදගත් දෙයක්. ද්‍රව්‍යයක්, අමුද්‍රව්‍යයක් නැත්නම් ඩේටා වගේ. තේරවද? හැබැයි පුතේ සහල් මිල ගැන හිතන්න. කොච්චර එහාට මෙහාටද බලන්න. මේ එතකොට බලන්න අපේ ප්‍රධාන ආහාරයේ නිෂ්පාදනය කරන නැත්නම් ආහාරයට අවශ්‍ය වන බත් හදා ගන්න ඕනි සහල් පිළිබඳව අපිට තියෙන අවිනිශ්චිතභාවයක්. එතකොට අපි රටත් පිළිදෙල දිනුනද? නැහැ නේද? නේ ඒ වගේ ස්ථාවරව තියෙන්න ඕනි ලෝකේ. එහෙම ඒක තමයි රටවල ස්වභාවය. දැන් ලෝකේ එහෙම ප්‍රධාන ආහාර ප්‍රධාන පරිභෝජන කරන භාණ්ඩ ඒවා ගත්තාම පුතේ ඒවැ මිල හරි සාමාන්‍යයෙන් සත ගානකින් වෙනස් වෙන්නේ පුතේ අවුරුදු 5කට විතර සැරයක්. ඒ තරම් මිල ස්ථාවරයි. ඒකේ මිල ස්ථාවරයි කියන එකේ තේරුම පුතේ ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩාක් ස්ථාවරයි කියන එක. ඒව තමයි වැදගත්ම සාධක. පැහැදිලිද? රයිට්. එතකොට දැන් මේ තාක්ෂණය එන්න දියුණු වුණා. ඒ දියුණු වෙනකොට මොකද වුනේ? හැකියාව කාර්යක්ෂමතාවය වැඩි වුණා. හැබැයි පුතේ මිල අඩු වුණා. හරි? ඒ වගේම තමයි භෞතික ප්‍රමාණයත් අඩු වුණා. ඒ තමයි වාසි. ඊට පස්සේ කියන මොකද්ද? සූත්‍ර සකසන ඒ කියන්නේ මයික්‍රොපොසස් භාවිතයෙන් තනුව පරිගණක හතරවන පරම්පරාවේ ෆෝර්ත් ජෙනරේෂන් පරිගණක ලෙස හැඳින්වෙනවා. එහෙනම් මුත්තේ මේ තියෙන්නේ මොකද්ද? හතරවන පරම්පරාවේ පරිගණක. දැන් ඕගලන්ට හරි ලේසි උත්තර ගන්න. මම පරම්පරාව ගැන මෙලමත් කතා කරනවා. මෙතන මේ තියෙන්නේ. දැන් විභාග කොට නෝ තුන්වෙනි පරම්පරාවේ පරිගණක වල මොනවද භාවිත කරන්නේ? මොනවද? තුන්වෙනි පරම්පරාවේ පාවිච්චි කරේ අනුකලිත පරිපද නැත්නම් ICS නේ. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්, පළවෙනි පරම්පරාවේ වැකියුම් ටියුබ්ස්, හතරවෙනි පරම්පරාවේ සූත්‍ර සකසන. රයිට්. එතකොට මේ තියෙන පුතේ ලෝකේ පළවෙනි සූත්‍ර සකසනේ රූපයක්. මේ තියෙන්නේ 11 වෙනි පිටුවේ උඩ වම් දකුණු පැත්තේ කෙරවල දාලා තියෙන්නේ. ඕකට කියනවා අපි ඉන්ටෙල්. ඒ රූපය තුල ලියා ගන්න පුතේ ඉන්ටෙල් 4004 දීර්ඝ ඉතිහාසයක් කතා කරමින් ඇවිල්ලා තියෙනවා CPU එකේ බිහිවීම දක්වා. හරිද? එතකොට මෙන්න මේක පුතේ අතිශයින් වැදගත්. ඇයි ඒ? මේ හැම එකකටම වඩා පුතේ වර්තමානයේ ඉන්න අපිට මේක හරි වැදගත්. ඇයි ඒ? ඇයි? ඒ පුතේ වර්තමානි භාවිත කරන පරිගණකයකත් ඔව් ප්‍රධාන තාක්ෂණික උපාංගය මොකද්ද? CPU එක. වර්තමානයේ අපි භාවිත කරන පරිගණකයක තියෙන්නේ මොකද්ද? CPU එකක්. පැහැදිලිද? එහෙනම් මම පුතාලෙන් අහනවා මෙන්න මෙහෙම. වර්තමානයේ භාවිත කරන පරිගණකයක් මොන પરම්පරාවේ පරිගණකයක්ද? පළවෙනි પરම්පරාවේ වෙන්න පුළුවන්ද? නැගල කියන්න. බෑ. ඇයි? වැකියුම් ටියුබ් භාවිත කරන්න නැහැ පුතේ දැන්. දෙවෙනි પરම්පරාවේ වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? වර්තමානයේ ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරන්නේ නැද්ද? කරනවා ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරනවා. වර්තමානයේ අපි භාවිත කරන පරිපතවල ට්‍රාන්සිස්ටර්ස් තියෙනවා. හැබැයි ඒව නෙමෙයි ප්‍රධාන. මේ වර්තමානයේ භාවිත කරන පරිගණකවල පුතේ කොහොමවත් වැකියුම් ටියුබ්ස් නැහැ. එහෙනම් මේ කතා කළ වැඩක් නැහැ. හැබැයි ට්‍රාන්සිස්ටර්ස් තියෙනවා. ICs තියෙනවා. හැබැයි ඒවා ප්‍රධාන නැහැ. ඒවා ඒ කාර්යයන් සඳහා පාවිච්චි කරනවා. හරි? ප්‍රධාන වෙන්නේ මොකද්ද? CPU. හරි, ඒතර වර්තමාන භාවිත කරන පරිගණක වල තියෙන්නේ CPUs තමයි. එහෙනම් මං අහන්නේ වර්තමාන භාවිත කරන පරිගණක කුමන પરම්පරාවේ පරිගණකද? අස්සර වරම්පරාව. හා? හතර කියලාද කියන්නේ? පස්වෙනි પરම්පරාව. ඔව්, හතර නෙමෙයි පුතේ පස්වන. පස්වන પરම්පරාව බොහොම හොඳයි. පස්වෙනි પરම්පරාවේ එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම කොහොමද වෙන්නේ කියලා. හරි? ඒක පස්වෙනි පරම්පරාව ඈ. ඒකට කියන්නේ පුතේ අපි improved
CPU. නැත්තම් microprocessor. මොකද පුතේ improve කරනවා කියන්නේ? Improved. Improve කරනවා කියන්නේ මොකක්ද? ඈ? ඇතුළත් කරනවා නෙමෙයි පුතේ. ඒ include. Include. ඉංග්‍රීසි වචනේ include. Include කරනවා කියන්නේ ඇතුළත් කරනවා. Including කියලා කියන්නේ ඇතුළත් වෙමි. Exclude කියලා කියන්නේ ඇතුළත් වෙලා නැහැ කියන එක. ඇතුළත් නොකරමින් කියන එක. Improve කරනවා කියන්නේ දැන් ඔයාලට කියනවා ඔයාලගේ ICT knowledge එක improve කරගන්න ඕනේ. ඔයාලගේ English knowledge එක improve කරගන්න ඕනේ. ඈ? අන්න වැඩි කරගන්නවා, වැඩි දියුණු කරගන්නවා. වැඩි කරනවා විතරකුත් නෙමෙයි පුතේ ඈ. වැඩි කරනකොට වරදක් නැහැ. වැඩි කරනවා කියලා කියනවා දැන් වැඩි කරනවාට අපි කියනවා increase කරනවා. Increase කරනවා කියලා කියන්නේ වැඩි කරනවා. මේ සාමාන්‍යයෙන් කියන්නේ නැහැ පුතේ මෙහෙම මේ වචන පාවිච්චි කරන විදිහක් තියෙනවානේ. අපි දැන් හිතමුකෝ දැන් ආදායම improve කරගන්න කියලා කියන්නේ නැහැ. ආදායම increase කරගන්න. ආදායම වැඩි කරගන්න. හරි improve කරගන්නවා කියලා කියන පුතේ හරියට නිකන් අර කුසලතාවයේ හැකියාව අවබෝධයේ දැනුම වගේ දේවල් වලට තමයි improve කරනවා කියලා කියන්නේ. Knowledge එක increase කරගන්න කියන්නේ නැහැ. Knowledge එක ඔව් knowledge එක මොකද කරගන්න කියලා කියන්නේ? Improve කරගන්න. හරි දැනුම වර්ධනය කරගන්න වැඩි කරගන්න. එතකොට දැනුම වර්ධනය කරගන්න වැඩි කරගන්න කිව්වම මෙතනත් වැඩි කරනවා කියන වචනේ එනවා. Increase කිව්වම මෙතනත් වැඩි කරගන්න කියන වචනේ එනවා. හරි හැබැයි එක පාවිච්චි කරන අර්ථයන් සහිත දැන් උදාහරණ අපි ගත්තොත් එimhe අපි කියන්නේ මොකද්ද convert කරනවා කියනවා translate කරනවා කියලා කියනවා convert කරනවා කියන්නේ මොකද්ද converting කියලා කියන්නේ පරිවර්තනය කරනවා අන්න හරි translate කරනවා කියන්නේ පුතේ පරිවර්තනය කරනවා right බොහොම හොඳයි translate කරනවා කියන්නේ පරිවර්තනය කරනවා convert කරනවා කියනත් පරිවර්තනය කරනවා හැබැයි අපි හිතමුකෝ මෙහෙම ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් සිංහලට පරිවර්තනය කරනවා කියලා කිව්වහම එතන පාවිච්චි කරන්න සුදුසු වචනේ convert කියන වචනේද translate කියන වචනේද translate කියන වචනේ අන්න ඔයගලට තේරෙනවද මේ එතකොට ඒ කියන්නේ භාෂාවක් තව භාෂාවක් ආකාරයෙන් ප්‍රකාශ කරනවටත් අපි කියනවා පරිවර්තනය කරනවා ඒකට convert කියන වචනේ ගැලපෙන්නේ නැහැ හරි convert කරනවා කියලා කියන්නේ පරිවර්තනය පාවිච්චි කරන්නේ වෙනත් ඔය ද්‍රව්‍යමය දේවල් වගේ දේවල් වලට හරි අපි උදාහරණ ගත්තොත් එහෙනම් හිතමුකෝ දැන් රබර් වගේ දෙයක් පරිවර්තනය කරනවා ටයර් එකක් දක්වා හරි එතකොට එතන පරිවර්තනය කියලා කියන්නේ ද්‍රව්‍යමය තත්ත්වයක් අන්න ඒ වගේ ඒ තැන්වලදී පාවිච්චි කරන වචන තියෙනවානේ එහෙනම් මේක වඩා සුසුම් මොකද ඉම්ප්‍රූව් කරනවා කියලා කියන පුතේ වැඩි දියුණු කරනවා මොනවද ඔව් තාක්ෂණය කියන්නේ මේ CPU එකම තමයි ඒ තාක්ෂණය වැඩි දියුණු කරා අන්න එකට කියනවා පස්වෙනි පරම්පරාව ඒ නිසා පුතේ අපි ඉන්නේ මේ පස්වෙනි පරම්පරාවේ පරිගණක භාවිත කරමින් ඈ රයිට් එතකොට අන්න එක කඩේම් ටිකක් අපි අවසන් කරලා ඉස්සරහට ආවිලා තිනවා මම නැවත අවස්ථාවක් ඔයගලන්ට දෙනවා මේ කතරු කාරණා සම්බන්ධව ප්‍රශ්න මොනව හරි තියෙනවා නම් අහන්න මම අවස්ථානුකූලව අහන්න ඕන ප්‍රශ්න පොතේ ඔන්ලයින් ක්ලාස් එකක් කියලා නෑ ඔයගලට තේරෙනවා ඇති නේ දැන් ඔයගොල්ලෝ උසස් පෙළටත් මේ වෙලාවේ පන්ති කිහිපයකට යනවා අනිත් විෂයත් ඉගෙන ගන්නවා සාමාන්‍ය පෙළත් ඔයගලන්ට හොඳ අත්දැකීමක් දෙනවා ඔයගොල්ලෝ යම් කාලයක් ඔන්ලයින් අධ්‍යාපනයේ ලැබුවා ඒක වැඩි කාලයක් වෙන්නත් පුළුවන් විශේෂයෙන් 11 ශ්‍රේණියට අදාළව නේ මොකද 2020 අවුරුද්දේ මාර්තු මාසෙ ඉඳන් අපිට ප්‍රශ්නේ ආවනේ පුතේ නේ ඊගාට මාර්තු 20 ගණන් වල ඉඳන් ඉස්කෝලත් වැහුවා පන්තිත් වැහුවා ඒතර ඒවා නිශ්ශබ්දයි නේ ඒවා පන්ති ගත්තත් ඉස්කෝල ගත්තත් අප්‍රේල් මාසය තුල වෙනකම් මුකුත්ම කෙරුන්නේ නැහැ මැයි මාසෙ ඉඳන් තමයි පුතේ ඔන්ලයින් උගන්නන්න පටන් ගත්තේ පොඩ පොඩ හැබැයි ජූනි මාසෙ වෙනකොට ඔන්ලයින් අධ්‍යාපනයේ පෞද්ගලික ආයතනවල වැඩේ ඉස්සරහටම ගියා ඊට පස්සේ ඉස්කෝලවලත් ප්‍රමාණිකුලව ගුරුවරුන්ගේ වැඩිහත් වීම මත ඒගොල්ලන්ගේ වමනාවෙන් උනන්දුවෙන් උවන්නන්න පටන් ගත්තා ඉස්කෝල ගුරුවරු. ඒ අනුව අපි දන්නවා දැන් ජූලි මාසෙ ඉඳන් වගේ ඔන්ලයින් අධ්‍යාපනයේ ඉස්සරහට ආවා. ඉගෙන ගන්න පුළුවන් දරුවෝ ඉගෙන ගත්තා අනිත් අයට ටිකක් ප්‍රශ්නයක් වුණා. ඒක අපි දන්නවනේ. නේ කොහොම හරි මම කියාගෙන ආවේ මේ මොකද්ද මේ ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන්නේ ඔයගලන්ට දැන් නුහුරු දෙයක් නෙමෙයි. ඒ හින්දා ඔයගල ඔන්ලයින් අධ්‍යාපනයේ ඇතුලේ ගුරුවරු ඔයගලන්ට උගන්වන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක ඔයගොල්ලෝ ඉන්නවා. දැන් එතකොට මගේ පන්තිය ගැන ඔයගොල්ලෝ හිතන්න මම දැන් පුතේ මේ පන්තිය උගන්වනකොට දැන් ඉන්නේ මම විතරයි. නේ ඉස්සරහා කැමරාව තියෙනවා. කැමරාවට ඉස්සරහා ලැප් එක තියෙනවා. නේ ලැප් එක කැමරාවට සම්බන්ධ කරලා තියෙනවා. කැමරාව ගන්න ફોකස් කරලා තියෙනවා. හරි? පැහැදිලිද? රයිට්?
Sanjana sima itu dia karena maru ini, nih apa yang karena orangnya berada ini, nih ini dah, ini kita kelapa ini dihitung mama, ada yang hilat ini, namun, hari arwana kembali nanti kita lalu, deh, ini kalau abi oga, hebat ya abi oga abi jaya kerana karena, right? Itu kalau mama kute me panti ugan nanti, sebaya panti ya ke ugan nana, wajib mau ugan tuh ugan nana, mama katakan udah putih deng. Pantiya katakan oke, hayen katakan dulu nenek uti metana. Hebat mangi mau katakan. Mau gak nuru parian ini sunda? Mau gak nuri kayak ini? Hal itu, terus lagi ini kan? Nih itu kalau uti mangi ritme, ratawi, loko biasa sak kerlan ya. Ini dia mau gak nuru usaha kerana, ikan mama me panti kerja vali kerjini anak kota me online ni kerjini anak kota, samaan ni kerana vidya itu mau gak nuru peluang kerana usaha kerana. Ikan tema mau gak nuru tetap mama kian nih, niter mangi pertanyaan nih. Itu tapi dia bilang sama kamel ini tuh, mana kau kan kamel katanya ada ini, aku tuh bener batang katanya bos katanya, ini aku mau dewa lalu ini ngain gila, ekri awal itu katanya apa ini, tapi orang itu tinggi dewa dari ini pulau, nih di di mata ini pulau, kamel ini pulau, ini ini pulau, itu ini sama mama prasna keranda, ini kan dari hitan, mama han prasna itu utara dari ini kita mau kian, tapi itu tuh physical, ini kan bau tiko pantiya, itu le anaga teh mulai gaya kam, memi anda bi, tapi itu pain tapi mata සමහර විට දවස් එකමාරක් දෙකක් ඒ කියන්නේ අඩුම ගානේ දෙසැම්බර් මාසයේ අගහරිය වෙනකොටවත් නේ දෙසැම්බර් මාසයේ තුලවත් අපිට හම්බෙන්න පුළුවන් වෙයි කියලා පොඩි විශ්වාසයක් තියෙනවා බලමු අපි ඒක හරි එතකොට මේ මම කියන්නේ ඔයාලට පුතේ ඕගොල්ලන්ගේ පැත්තෙන් මොනම ආකාරයෙන්වත් ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක මම මේ උගන්වන්නේ අනිත් සබ්ජෙක්ට් දෙක ගැනත් එහෙම හිතන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ එක සබ්ජෙක්ට් යන පුතේ ප්‍රධාන විෂයන් තුනෙන් එකක් නේ ICT ICT ගැන මොනම බයක්වත් ඔයගොල්ලෝ තියාගන්න එපා ඈ ඕගලන්ට ඕනි අවශ්‍ය හැමදේම ගුරුවරයා විදිහට මම ඔයගලන්ට ලබා දෙනවා ඒ වගේම ඔයගලන්ට ලබා ගන්නත් පුළුවන් මම ඉතාලම නම්විශීලී පුතේ ඒ කාරණාවට ඔයගලන්ට විශේෂ අදාළ ඕනිම ප්‍රශ්නයක් මගෙන් අහලා විසඳගෙන ඉස්සරහට යෑමේ හැකියාවක් තියෙනවා ඒක මෙහෙමත් පුළුවන් පන්තියෙදිත් පුළුවන් හරි එහෙනම් පන්තියෙදි මුල ගැහුනට පස්සේ ඈ අපි ඉතා පොඩි කාලයක් පන්තියෙදි මුල ගැහිලා කතා කරා නමුත් ඒක දිගට ගෙන යන්න බැරි වුණානේ ඕරයිට් Manu gahanawa kammeli neda sir kiyala me pantiye nam kammeli ai manu gehema han me pantiye nam kammeli ne sir kiyala hanawa ai ehema han ogal uttara denna thiyendada manu gahanawa kammeli nadda kiyala ipa passe ahanawa a kammeli naha kiyala dan hari hari bahasawa therum gen prashna kut thiyenawa neda මේ පන්තිය නම් කම්මැලි නෑ කියලා කියන්නේ හරි. හොඳයි අපිට. කවුද? පදීෂා. ඔව් සෙව්වන්දි. පදීෂා සෙව්වන්දි දුවහනා මෙහෙම සර් ආර්ට් එක ICT කළාම කැම්පස් සිලෙක්ට් වුණොත් වුණොත් කියලා කියන්නේ බෞද්ධ කැම්පස් යන්නම try කරන්න. වුණොත් යන්න තියෙන පාත් මොනවද? right. මම ඔයාලට කිව්වේ පුතේ කැටියෙම කලා විෂය ධාරාව කරන දරුවෙකුට යන්න තියෙන ඉහළම පාඨමාලාව තමයි කලා විෂය ධාරාව ඇතුලේ පුතේ ලෝ ෆැකල්ටි නීති පීඨය. හරි නිකන් බයෝ කරන ළමයෙකුට මෙඩිසින් යනවා වෛද්‍ය උපාධියට. මැත්ස් කරන ළමයෙක් ඉංජිනේරින් ඉංජිනේරු උපාධියට යනවා. කොමර්ස් කරන ළමයෙක් මැනේජ්මන්ට් කළමනාකරණ උපාධියට යනවා වගේ කලා කරන ළමයෙකුට යන්න තියෙන ඉහළම උපාධිය තමයි ලංකාවේ නීති පීඨය. හරි එතකොට කලා විෂය ධාරාවේ වෙන විෂයන් දෙකක් එක්ක ICT කරපු දෙ අනිවාර්යයෙන්ම නීති පීඨයට යන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. ඒකට ලොකු පහසුකමකුත් ලැබෙනවා මොකද ඉසේ ඩිස්කෝ එක වැඩි හින්දා. දැන් උදාහරණයක් ගත්තොත් එමෙ ගිය අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ රත්නපුරේ ඉන්න අවුතේ 3 දෙනෙක් හරි වෙන වෙනට යන අයත් ඉන්නව ඈ. ඇඹිලි පිටියේ ක්ලාස් එකේ ගත්තොත් එමෙ අර දිස්ත්‍රික්කේ 3 වෙනියා ඉන්නවා 6 වෙනියා ඉන්නවා 8 වෙනියා ඉන්නවා 18 ඉන්නවා ඔහොම කිව දෙනෙක් ඉන්නවා. ඒ ඇඹිලි පිටියේ ඉන්න අවුතේ 5ක් හෝ 6ක් හරි පාක්කෝ හයක් ඉන්නවා නීති පීඨයට යන්න සුදුසු.
යන්න ඒගොල්ලෝ දැන් ඇප්ලයි කරලා තියෙන යන්න පුළුවන්. හරි මම රත්නපුරේ ඊට වඩා අඩු වෙන්න හේතුව තමයි පුතේ රත්නපුරේ කලා විෂය ධාරාවත් එක්ක ICT කරපු ළමයින්ගේ ඉහළ ප්‍රතිඵල වාර්තා කරපු ගොඩක් ළමයි යන්නේ පුතේ නීති පීඨෙට නෙමෙයි. ඒකයි එකක් ප්‍රශ්නේ. ඒගොල්ලෝ යනවා පුතේ මොරටුවේ තියෙනවා IT මැනේජ්මන්ට් කියලා ඩිග්‍රී එකක්. දැන් පුතා අහපු එක හොඳ ගොඩක් වැදගත් මේ තදිෂා. එතකොට කලා විෂය ධාරාවත් එක්ක ICT කරපු ළමයින්ට විතරයි පුතේ ඒ වගේ පාඨමාලාවට යන්න පුළුවන්. එහෙනම් මට කියන්න මොකද? කලා විෂය ධාරාවත් එක්ක ICT කරපු ළමයින්ට පුළුවන්. කලා විෂය ධාරාවත් එක්ක ICT නොකරන ළමයින්ට යන්න පුළුවන් හැම පාඨමාලාවකටම යන්න. මොකද්ද? කලා විෂය ධාරාවත් එක්ක ICT කරන ළමයින්ට පුළුවන්. කලා විෂය ධාරාවත් එක්ක ICT නොකරන ළමයි. හරි? යන හැම පාඨමාලාවකටම යන්න නීති පීඨයටත් ඇතුළත්. හරිද? ඊට අමතරව කලා විෂය ධාරාවත් එක්ක ICT කරන්න අයට පුළුවන් විශේෂ ICT පාඨමාලා ගණනාවකට යන්න. ඒක ලොකු chance එකක්. අර පුතා කියනා වගේ කැම්පස් සිලෙක්ට් වුණොත් නේ වෙන්නේ. බැරි වෙලාවත් අපේ ටාගට් එක කැම්පස් සිලෙක්ට් වෙන එක තමයි. කැම්පස් සිලෙක්ට් වුනේ නැහැ කියලා හිතන්නකෝ. අන්න එතකොට ඔයගලන්ට විද්‍යාපීඨ, ඒ කියන්නේ ගුරුවරයෙක් හෝ ගුරුවරියක් වෙන්න විද්‍යාපීඨ යාම ලොකු chance එකක් තියෙනවා. විශේෂයෙන්ම ICT ගුරුවරු විදියට විද්‍යාපීඨයට ගන්න පුතේ උසස් පෙළ ICT කරපු අය පමණයි. හරි. ඒකද සාමාන්‍ය පෙළ ICT කරලා දින අයට ප්‍රමුඛ ස්ථානයක් දෙනවා ඈ. එද සාමාන්‍ය පෙළ ICT කින කරපු අය ඔව් ඔයගොල්ලෝ 23 නේ පුතේ ඒ භාගෙ ලියන්නේ. ඒ හින්දා 22 සාමාන්‍ය මේ සාමාන්‍ය දැන් සාමාන්‍ය පෙළ ICT නොකරපු ළමයි උසස් පෙළ ICT දැන් කරනවානේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ ICT දාලා ලියන්න. ඒ වංශරාදි පැහැදිලි කරලා දෙන්න. හරි සරලයි ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් ඈ. හරි ඒකක් B එකක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. එතකොට ඒක කරන්නේ මොකටද? ඔව් අනාගතේ ප්‍රයෝජනයක් වුණොත් පාවිච්චි කරන්න. හැබැයි කැම්පස් යන්න පුතේ සාමාන්‍ය පෙළ ICT කරලා තියෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය පෙළ ICT කරලා නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. කැම්පස් ඕනි කැම්පස් එකට යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර සාමාන්‍ය පෙළ ICT කරාද කියලා බලනවා විද්‍යාපීඨ යනකොට. ඒක වැදගත්. සමහර ඕලෙන් කාල වෙනකොට ඒක උසස් පෙළ විතරක් සීමා වෙන්නත් පුළුවන් ඈ. හරි රයිට්. ආකාශානස ටෙක්නොලොජි වලට කුරුවිට ස්කූල් එක හොඳයිද? ආකාශ මෙහෙමයි. මට ස්කූල් එකක් නරකයි කියලා කියන්න බෑනේ. ඒක හොඳ නෑනේ. නමුත් අපි දන්නවා කුරුවිට සෙන්ට්‍රල් එකේ සාපේක්ෂව ප්‍රතිඵල අඩුයි. නමුත් මගේ ගෝලෙ ඉන්නවා ඈ. මගේ ගෝලෙ ඉන්නවා. හැම හොඳ ප්‍රතිඵල වාර්තා කරපු. දැන් ඊ වාරත් 11 වෙනි 11 වෙනි ඉන්නවා. කලින් අවුරුද්දක 18 19 ඉන්නවා. ඒ වගේ අපේ ගෝලෙ ඉන්නවා. හැබැයි අපි උදාහරණයක් ගත්තොත් එහෙම කුරුවිටින් කොළඹ පැත්තට වෙන්න ඇහැලියගොල් සෙන්ට්‍රල් ගත්තොත් ගොඩක්ම හොඳයි. මෙහාට આવොත් සීවලි ගැන කතා කරලා වැඩක් නැහැ නේ. සුපිරිනේ. නේ? එතකොට පුතේ ඒ වගේ ස්කෝල් එකකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් ඒවට යන්න chance එක අඩුයි නම් කුරුවිට උනත් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ පුතේ ඌමනාව තියෙන්න ඕනේ. ස්කෝලෙන් ගැම්මක් එන එක වැදගත් තමයි. හැබැයි ඕගොල්ලෝ ඌමනාවෙන් වැඩ කරනවා නම් පුතේ ස්කෝලේ කියන එක තීරණාත්මක වෙන්නේ නැහැ උසස් පෙළට. මොකද හේතුව හරි මේක ඉතින් කියන්න වෙනවා ප්‍රයිවට් ක්ලාස් වලට අදාළව ඕගොල්ලෝ දැන් ඉස්කෝලේ යන්නේ පුතේ ඇත්තටම උසස් පෙළදී එක අවුරුද්දයි දෙවෙනි අවුරුද්ද ඔගොල්ලෝ ඉස්කෝලේ යන්නේ නැහැ හරි රිවිෂන් පන්ති පටන් ගන්නවා ඉතින් ළමයි රිවිෂන් දෙනවා පැහැදිලි ඉතින් ඒක ලංකාව පුරාම වෙන දෙයක් හරි ඒ හින්දා දෙවෙනි අවුරුද්දේ ළමයි ඉස්කෝලේ යන්නේ බොහොම කලාතුරකින් එක්ක සුමාන්ට එක දවසයි නැත්නම් දෙකයි ඉතින් ඒක ලංකාවෙම වෙන දෙයක් අපි කැමති වුණත් අකමැති වුණත් පුතේ ඒක වෙනවා හරි එතකොට මේ දෙවෙනි අවුරුද්ද සම්පූර්ණයෙන් ළමයා ඉගෙන ගන්නේ කොහෙන්ද? ටියුෂන් එකේ. මම කියන්නේ හොඳට තේරුම් ගන්න මම මේ කියන එක අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි යථාර්ථය. ඒක ගුරුවරයෙක් විදිහට මම ඒකට කැමති නෑ කියලා හිතන්නකෝ. කැමති නෑ කියලා මම රිවිෂන් පන්ති පටන් ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? එතකොට මට ගුරුවරයෙක් විදිහට මේ ටියුෂන් එකේ ඉන්න බෑ. දැන් තේරවද කියන්නේ අපි කරන්නේ දැන් නරක වැඩකුත් නෙමෙයි පුතේ. අපි ළමයින්ට උගන්වන්නනේ පන්ති දාන්නේ. ඉතින් ළමයි එහෙම ඉගෙනගෙන ඕනතරම් විශ්වවිද්‍යාලයට අපි යවනවනේ. එහෙනම් අපි නරකක් කළා නෑ ළමයින්ට. දැන් තේරවද කියන එක? ඒ නිසා පුතේ ඉස්කෝලේ කියන එක වැදගත් තමයි මම උන වැදගත් කියලා කියන්නේ නැහැ වැදගත් නමුත් ඒක තීරණාත්මක නැහැ. ඔයගොල්ලන්ගේ උනන්දුව තියෙනවා නම් කුරුවිට සෙන්ට්‍රල් එක වෙන්න පුළුවන් වෙන ඉස්කෝලයක් වෙන්න පුළුවන් ගොඩ යන්න පුළුවන් අවුලක් නැහැ පුතේ. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ ටියුෂන් එකකින් ඔයගොල්ලන්ට කරගත්තා කි ඉස්කෝලෙන් ලබා ගන්න පුළුවන් දේ උපරිමයෙන් ලබා ගන්න උත්සාහ කරන අතරේ ටියුෂන් එකකින් ඔයගොල්ලන්ව සම්පූර්ණ කරන්න පුළුවන්. හරි ඒක කිසි අවුලක් නැහැ රයිට්. අපි ඉස්සරහට යමු. හරි දැන් එහෙනම් ඔන්න ඔය විදිහට පරිගණක ඉතිහාසයේ ඉස්සරහට එමු. දැන් පුතාල ඔලුවට ගන්න මෙහෙම. දැන් මේ එන ගමනේදී මෙන්න CPU එක භාවිතය දක්වා. මේක නෙමෙයි ඈ. මේ CPU එක භාවිතය දක්වා ඉස්සරහට ආවා.
හැබැයි පුතේ තාම මොකක්ද කියන්නේ තනි පුජ්‍යලයේ භාවිතය සඳහා පරිගණකයක් හැදිලා නැහැ තාම PC එක හැදිලා නැහැ නේ එතන මේ කාරණා ටික කරගෙන මේ යුග පහු කරගෙන එනකොට මෙන්න මේ පරිගණක යන්ත්‍ර තුන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ හරි එතකොට ලෝකයේ තේරුම් ගත්තා හරි මහා පරිමාණයේ විශාල පරිමාණයේ ක්‍රියාකාරකම් සංකීර්ණ ගණනය කිරීම කරන්න පරිගණක තියෙනවා හැබැයි මේවා භාවිතයෙන් මේ ක්‍රියාකාරකම් කරනකොට තනි පුජ්‍යලයේ භාවිතය සඳහා පරිගණකයක් තිබුණොත් වඩා හොඳයි කියලා. අන්නේ නිසා පුතේ 70 දශකයේදී පර්යේෂණ යොමු වෙනවා තනි පුජ්‍යලයේ භාවිතය සඳහා පරිගණකයක් ගොඩනගන්න. ඒකට විශේෂ හේතුවක් වුණා CPA-ගේ බිහිවීම. මෙයව බිහි කරලා පස්සේ පුළුවන් වුණා තනි පුජ්‍යලයේ භාවිත කරන්න තනි පුජ්‍යලයේ භාවිතය සඳහා සුසු ආකාරයේ පරිගණකයක් හදන පැත්තට යොමු වෙන්න. ඔන්නක තමයි ඊගොඩ කතා කරන්න මේ තියෙන්නේ. 1975 දී MIT ආයතනය මගින් Altea 8800 සුත්‍ර පරිගණකයක් නිපදවන ලදී. සුත්‍ර පරිගණකයක්. සුත්‍ර පරිගණකයක් කියන්නේ මොකද? සුත්‍ර චීපයක් මේ මයික්‍රෝ ප්‍රොසෙසරයක්. සුත්‍ර සකසනයක් භාවිතයෙන් ගොඩනගපු පරිගණකයක්. අපි 70 නිර්මාණය කරා කියලා කිව්ව මේ වගේ මයික්‍රෝ ප්‍රොසෙසරයක් භාවිත කරලා පරිගණකයක් නිර්මාණය කරා. ඔබන් ගන්න දැක්කාම hina යයි. මේ තියෙන්නේ පරිගණකය. මේ බලන්න මේ රූපේ. මේක හරියට නිකන් මොකක් වගේද පුතේ? දැන් මේ රෝග බලපෑම ගන්න තියෙනවා මේක නිකන් ඈම්ප් එකක් වගේ නැත්නම් නිකන් අර නිකන් පොඩි ප්ලේයර් එකක් වගේ. හරි ඒක ඉස්සරහ තියෙන පුතේ ස්විචස් ටික. ස්විචස් ඔන් ඔෆ් කරන්න. මේවා කීබෝඩ් මොනිටර් එහෙම නැහැ. කීබෝඩ් එකක් මොනිටරයක් නැහැ. ඒතර මවුස් එකක් ගැන කතා කරලා වැඩක් නැහැ නේද? එහෙම තත්ත්වකින් තමයි මේවා හැදුනේ ඈ. බලන්න ඒකේ විස්තරය තියෙනවා බලන්නකො. දකුණු පැත්තේ මම විස්තරය දාලා තියෙනවා බලන්න. නම නේම් එක Altea 8800. මැනුෆැක්චරර් කවුද? MITS ආයතනයේ මැනුෆැක්චරර් කියලා කියන්නේ නිෂ්පාදකයා. MITS කියන ආයතනය. ටයිප් එක. ඒ පරිගණකයේ වර්ගය මොකද්ද? ප්‍රොෆෙෂනල් කම්පියුටර්. ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ වෘත්තීය පරිගණකයක්. ටයිප් එක වෘත්තීය පරිගණකයක්. ඊයේ එක 1975 1975. CPU එක මොකද්ද? Intel 8800A. ඒ කියන්නේ දැන් ලෝකේ පළවෙනි මයික්‍රොප්‍රොසෙසර් කියන්නේ පුතේ ඒ Intel 4004 නේ. නේ? එතකොට මේ Altea 8800 කියන පරිගණකය භාවිත කරලා තියෙන්නේ Intel 8800 කියන CPU එක. ඒ කියන්නේ sorry 800 නෙමෙයි. 8080 කියන එක. ඒ කියන්නේ 80යි 80. ස්පීඩ් එක මෙගාහර්ට් 2යි. හිතන්නකෝ. වර්තමානයේ අපි ගන්නවා මෙගාහර්ට් 3000යි 4000යි එහෙමනේ ස්පීඩ් එක. මෙගාහර්ට් 2යි ස්පීඩ් එක වෙලා තියෙන්නේ. RAM එක bytes 256යි. bytes 256යි. වර්තමානයේ byte kilobyte වෙලා kilobyte megabyte වෙලා megabyte gigabyte වෙලා තියෙන්නේ. වර්තමාන පාවිච්චි කරන්නේ gigabyte නේ ධාරිතාවේ RAM. හැබැයි මේකේ තිබිලා තියෙන පුතේ byte 256යි. ඊගොල්ල ROM එකක් නැහැ. පළවෙනි පාඩේ මේ කතා කරන්නේ RAM ROM ගැන එහෙම. ROM එකක් නැහැ. text modes none. text modes කියලා කියන පුතේ අකුරු type කරනවා පේනවා ඒව නැහැ. එයි මොනිටරයක් නැහැ. ඊගොල්ල graphic modes නැහැ පින්තූර නැහැ size එක weight එක කියන්නේ මේක ප්‍රමාණය බර ගැන ලොකු සඳහනක් නැහැ IO port කියලා කියන්නේ input output වලට මොන හරි උපකරණ භාවිත කරලා දේව නැහැ power supply කියන එක සඳහනක් නැහැ හරියට price එක ඩොලර් 595ක් ඩොලර් 595 කියන්නේ ඇමරිකන් ඩොලර් 595ක් තමයි මිල හරි එතකොට පුතේ ඇමරිකන් ඩොලර් 595ක් කියලා කියන්නේ වර්තමානෙ ගත්තොත් කොහොමද වර්තමානයේ ඇමරිකන් ඩොලරේක පුතේ රුපියල් 200 දැන් පැනලානේ නේ දැන් 220ක් 25ක් විතර කරන ඩොලරේක සාමාන්‍ය වෙළඳපොලේ නමුත් රජයෙන් කියන්නේ නම් 203යි 204යි කියලානේ කියන්නේ අපි නිකන් 200ක් ගත්තත් මොකද වෙන්නේ මේකට බිඳු දෙකක් එනවා නේ එතකොට 100ෙන් වැඩි කරපුවාම 200ෙන් විච්චාම අපෝ මේ ප්‍රමාණය දෙකෙන් වැඩි ගන්න ඕනේ කියන්නේ 595 දෙකෙන් වැඩි කරපුවාම මේ කියන්නේ මේ දින 5 ලක් මේ දැන් මෙතන දිනවල ගන්න 59500 එතකොට 118000 ගන්න වර්තමානයේ ගත්තොත් හරි ඒ කාලේ ගත්තොත් පුතේ ඇමරිකන් ඩොලර් එක කීයද හරි බොහොම කනගාටුයි ඈ හරි 1975 වගේ වෙනකොට පුතේ ඇමරිකන් ඩොලර් එක වටිනාකම ලංකාවේ රුපියල් වලින් 25ක් විතර හරි ඔහොම තමයි තිබුණේ දැන් බලන්න කොච්චර අපි පල්ලෙහාට ගිහිල්ලාද කියලා අද ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 200ක් පැනලා ඒත් අපි දිනු නේද ඒක තමයි පුතේ හිතන්න ඕන දේවල් ඈ එතන රුපියල් 25ක් ගත්තොත් එහෙම ගන්න පේනවා පුතේ මේ 595ව. එතන 10ක් ගත්තොත්
බිින්දුවේ නේ 12 එක මිල රුපියල් 10 කියලා ගත්තොත් 595 10 වැඩි කරගමු පුතේ 5990යි සරි 5950යි නේ 20ක් ගත්තොත් මේකේ දෙක දෙකුණයක් ඒ කියන්නේ 5000 දෙකක් කියන්නේ 10000යි 900 දෙකක් කියන්නේ 1800යි කියන්නේ 11800යි හරි ඒක රුපියල් 15000ක් වගේ මිලක්වත් මම තමයි උදේ සාමාන්‍ය පරිගණකය වෙන්නේ හැබැයි 1975 රුපියල් 15000 කියලා කියන්නේ ලොකු මුදලක් ඈ හරි ඔය විදිහට තමයි පුජ්‍යල පරිගණකය ආරම්භ වෙන්නේ ඊට පස්සේ කියන මොකද්ද මේ අතර 1976 දී පුජ්‍යල පරිහරණය සඳහා ඇපල් නම් තවත් සුද්‍ර පරිගණකයක් බිහි විය. 76 පුතේ ඇපල් කම්පැනි එක දැන් අපි දන්නවා වර්තමාන ඇපල් කියන පුතේ ස්මාර්ට් නේ හොඳම ස්මාර්ට් ෆෝන් හදන හොඳම ස්මාර්ට් කම්පියුටර් හදන කම්පැනි එකක්. හරි හැබැයි මේ 76 ඒගොල්ලෝ හදපු කම්පියුටර් බලන්නකෝ මේ තියෙන්නේ. ටයිප්‍රයිටර් වගේ පේනව නේද? මේක තමයි ඒක. දැන් ඔයගොල්ලෝ පේන මේ උඩින් තියෙන පුතේ මේ කම්පියුටරේ ලැල්ලක් මේ උඩ තියෙන. ඒ ලැල්ලේ තමයි ඇපල් කියලා කපලා තියෙන්නේ. බලන්න මේ කපලා තියෙන හැටි. ස්මාර්ට්ද? මේ 76 ඇපල් කම්පැනි එකේ ස්වභාවය. හරි. ඊට පස්සේ ඊට පස්සේ පුතේ පොඩ පොඩ මේ තාක්ෂණය දියුණු වෙනවා. ඒ අනුව 1981 දී IBM සමාගම IBM PC නමින් ප්‍රථම පුජ්‍යල පරිගණකයේ නිපදවන ලදී. අන්න පුතේ සම්දිස්ථානය. ඔන්න මොකක්ද කියන්නේ තියන්නේ මේ පරිගණක වගේම තවත් පරිගණක වර්ගයන් නිර්මාණය වුණා මොකක්ද පුජ්‍යල පරිගණකය. ඔබ තමයි කෙටින් අපි කියන්නේ personal computer කියන එක කෙටි කරලා PC කියලා. එහෙනම් ලෝකේ පළවෙනි පුජ්‍යල පරිගණකය හැදෙන්න පුතේ 1981 CPU එකක් භාවිත කරලා. හරි. ඉන්පසු Apple පරිගණක සමාගම විසින් 1984 දී Macintosh පරිගණකයේ නිපදවීමද පරිගණක ඉතිහාසයේ තවත් සම්දිස්ථානයකි. එතකොට IBM සමාගම ලෝකේ පළවෙනි පුජ්‍යල පරිගණකයේ හදනවා 1981 දී. ඒක හරි වැදගත් සම්දිස්ථානයක්. හරි ඒ පුජ්‍යල පරිගණකයේ තමයි පුතේ අද වෙනකොට අපි ඩෙස්ක්ටොප් කම්පියුටරයක්, ලැප්ටොප් කම්පියුටරයක්, නෝට්බුක් කම්පියුටරයක්, ටැබ්ලට් එකක්, නේ පොකට් PC එකක්, PD එකක් කියලා එක එක ස්වභාවයන්ගෙන් භාවිත කරන්නේ. ඊගාට 84 ඇපල් සමාගමක් එවැනි පුජ්‍යල පරිගණකයක් හදනවා. ඒ දෙකේ රූප දෙක මම දාලා තියෙනවා මේ දිනේ. හරි 11 වෙනි පිටුවේ පුතේ යටම මේ වම් පැත්තේ කෙරවල තියෙන්නේ IBM සමාගම නිර්මාණය කරපු පුජ්‍යල පරිගණකයේ රූපයක්. ඊගාවට දකුණු පැත්තේ තියෙන්නේ Apple සමාගම නිර්මාණය කරපු පුජ්‍යල පරිගණකයේ රූපයක්. උගාට බැලූ බැල්මට වෙනසක් තියෙනවා. IBM සමාගම නිර්මාණය කරපු පරිගණකයේ පුතේ මොනිටර් එක වෙනම තියෙනවා. යට සිස්ටම් යුනිට් එක වෙනම තියෙනවා. පද්ධති එකක කියන එක. හැබැයි මේකේ මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොහොම තමයි Apple කම්පියුටරේ මුලින්ම තිබුණේ. ඊගාටේ පරිගණකයේ විස්තරයකුත් තියෙනවා Apple සමාගමේ පරිගණකයේ විස්තරයකුත් තියෙනවා ඒවා පොඩ්ඩක් කියවන්න. ඔන්න දැන් වැඩේ හරි. එයි මම වැඩේ හරි කිව්වේ. මේ ඉතිහාසයේ ගවේෂණය කරගෙන අපි ඉස්සරහට ආවා පුජ්‍යල පරිගණකයේ බිහිවීම සඳහා. දක්වා. දැන් එතනින් පස්සේ උනේ මොකක්ද? මේවා ක්‍රමානුකූලව දිනු වෙලා අද අපි ඉන්න තත්වයට මේක වර්ධනය වුණා. ඔය අතරේ තවත් පරිගණක වර්ග කිහිපයක් නිර්මාණය වුණා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඊගාව කාරණා ටික දිනන පුතේ මෙන්න මෙහෙම පසු කාලීනව. ඒ කියන්නේ 84 විතර පස්සේ. හතරවන පරම්පරාවට අයත් පරිගණක, ඒ කියන්නේ සුද්ධ සකසණයක් භාවිතයෙන් නිර්මාණය කරපු පරිගණක වෙන්නේ මේ. හතරවන පරම්පරාවට අයත් පරිගණක භාවිතා කරන්නාට ඉතා සිත් ඇද ගන්නා සුළු. ඒ කියන්නේ පුතේ ලස්සන. ආකර්ෂණීය වූ චිත්‍රක අතුරු මුහුණක් යදා චිත්‍රක අතුරු මුහුණක් කියන පුතේ කලර්ස් හරියට නියම ඔබ ගත්තොත් ඔයගලන්ට නම් එච්චර තේරෙන්නේ නැහැ අපිට නම් හොඳට ඒක තේරුණා ලෝකේ මුලින්ම පුතේ ටීවී එක නිර්මාණය කරපුවාම ඒක පෙවුනේ black and white කළු සුදු අපි මුලින්ම ටීවී එක බැලුවේ කළු සුදු ඒ දවස්වල කලර් ටීවී එකක් හොයාගන්න පුතේ බොහොම මාරයි අපි සමහර වෙලාවට දැන් අපි දාන මැච් එකක් කියලා හිතන්නකෝ ඒතර අපේ ගෙදර තිබුණාට කළු සුදු තියෙන ටීවී එක කළු සුදු නම් ඒ ටීවී එකෙන් අපි මැච් එක බලන්නේ නැහැ අපි කලර් ටීවී එකක් තියෙන ගෙදරකට යනවා ඒ කාලේ. ඒක තමයි ස්වභාවය ඈ. එහෙම තත්ත්වයක් තිබුණා. හරි ලංකාවේ එහෙම තත්ත්වයක් තිබුණා. ලෝකෙත් ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්න ඇති. මොකද මුලින්ම හැදුනේ කලර් සුදුනේ. ඊට පස්සෙ මා කලර් ටීවී එක ආවේ. දැන් ඉතින් ලෝකෙ කොහොමත් පුතේ කලර් සුදු පාවිච්චි කරන්නේ නැහැ නේ. නේ? අන්න ඒ වගේ ඉස්සෙල්ලාම පුතේ මොනිටර් එකෙන් අපි දැක්කේ ඔක මම කලින් පාඩම ඔයගොල්ලන්ට ඉගැන්නුවා. අර අපි කිව්වේ මොනොක්‍රොම් මොනිටර්ස්, ග්‍රේ ස්කේල් මොනිටර්ස් කියලා. ඒවා තමයි පාවිච්චි කරන්නේ. පරිගණකයට වර්ණ නිර්මාණය කරන්න හැකියාවක් තිබුණේ නැහැ.
හැබැයි ක්‍රමානුකූල 80 ගණන් පහු කරලා ඉස්සරහට එනකොට වර්ණ සහිත මේ outputs ප්‍රතිදානයන් නිර්මාණය කරන්න පරිගණකයේ සමත් වෙනවා. ඒ අනුව වර්ණ මොනිටර්ස් හැදෙනවා. හරි? ඉතින් GUI. GUI කියන්නේ පුතේ graphical user interface කියන එක. ඉන්ටර්ෆේස් එක කියන්නේ අපි දකින ස්ක්‍රීන් එක. graphical කියන්නේ විචිත්‍රවත්. සංවර්ධනය කළ ඒවා විය. ඊට පස්සේ කියනවා Apple සහ IBM සමාගම් පුජ්‍යල පරිගණක නිෂ්පාදකයන් අතර ප්‍රකට විය. එතකොට Apple කියන සමාගමයි IBM සමාගමයි පුතේ පුජ්‍යල පරිගණකවල ඉස්සරහට ආවා. අන්න එතනදිත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? මෙන්න මේක. දැන් ඔයගලන්ට පැහැදිලි පුජ්‍යල පරිගණකයේ ලෝකෙට හඳුන්වා දුන්න සමාගම තමයි IBM. ඒ වගේම ඊට පස්සේ ඒ කාර්යයට දායක වෙච්ච සමාගම තමයි PC. Sorry. Apple. Apple නะ? ආගනුදේ. දැන් Apple කියන පරිගණක සමාගම තාමත් කම්පියුටර්ස් හදනවද? පුජ්‍යල පරිගණක? කියන්න. Apple කියන සමාගම තාමත් පුජ්‍යල පරිගණක හදනවද? හදනවා හදනවා හදනවා. ඒක Apple කියන ලේබල් එකින්ම මාකට් එකට එනවා. ඒකට iMac කියලා කියනවා. එක එක නම් වලින් එනවා. හැබැයි Apple. IBM කියන සමාගම පුජ්‍යල පරිගණක හදනවද? නෑ. නෑ. බොහොම හොඳයි. නෑ. මෑතක් වනතුරු හැදෙනවා පුතේ හැදුවා පුතේ. දැන් ඒක එහෙම හදන්නේ නෑ. අර Lenovo කියලා කම්පියුටර් වර්ගයක් එන්නේ Chinese එකක් Lenovo කියලා කියනවා. එතකොට ඒ IBM සමාගමේ PC section එක කියලා කියනවා. කොහොම හරි දැන් ඕගලන්ට සාමාන්‍ය සමාජයේ මේ පුජ්‍යල පරිගණක Apple කියන එක අරුණාම දකින්න හැම වෙලේ නම්මට කියන්නේ HP. HP කියලා සමාගමක් ගැන අහනවා. Hewlett Packard කියන එක තමයි කෙටි කියන්නේ HP කියලා. තව Dell. බොහොම හොඳයි. Dell කියලා සමාගමක්. තව Samsung. Samsung. ඔව් ඒස අන්න ඔයදී ඒස තව හා LG තව ASUS ASUS කියලා කියනවා ASUS කියලා කියනවා ASUS බැරි නේද? ඔව් Fujitsu ජපන් එක නේක් Fujitsu හරි ඔය විදිහට උදේ GG මෙතන දෙන්නේ GG අපුර GMS GG අපුර right ඔය විදිහට සමාගම් පරිගණක නිෂ්පාදනය කරනවා දැන් හොඳට තේරුම් ගන්න පුතේ මෙන්න මේ පරිගණක ඒ කියන්නේ මේ කියන වෙළඳ නාමයෙන් එන සියලු පුජ්‍යල පරිගණක පුතේ මොනවද මේ IBM සමාගම නිර්මාණය කරපු තාක්ෂණයේ මූලික කරන් හදපු පරිගණක. ඒක හරි විශේෂයි. ඒ කියන්නේ IBM ආයතනයේ ගොඩාක් වැදගත් වෙන්නේ අන්න ඒකයි පුතේ. ඒගොල්ලෝ MSI යන්න හරි. MSI තව එකක්. මේ තුන් කියන්නේ MSI කියලා කියන්නේ මේ වෙලාවේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. හරි? MSI කියලා කියන්නේ පරිගණක නිෂ්පාදන ආයතනයක්. MSI ලා තව මේ උපකරණ නිර්මාණය කරනවා සමස්තකදී පරිගණකත් හදනවා අසෝසත් එහෙමයි එතකොට මේ හැම ආයතනයක් විසින්ම නිර්මාණය කරන පරිගණක කියන්නේ පුතේ මෙන්න මේ තාක්ෂණයේ මත නිර්මාණය වෙච්ච පරිගණක ඒ නිසා මේකට අපි කියනවා මොකද ඔව් IBM අනුරූප පරිගණක compatible අනුරූප හැබැයි පුතේ මේක අර සාමාන්‍ය වචනේ අපි කියන්නේ one man show කියන්නේ Apple Apple තාක්ෂණේ වෙන කාටවත් දීලා නැහැ. ඒකේ patent එක ඒගොල්ලෝ අරගෙන ඒ තාක්ෂණෙන් ඒගොල්ලෝ පරිගණක හදනවා වෙන කිසිම සමාගමක් ඒකට දායක කරගන්නේ නැහැ. එහෙනම් Apple ළඟ තියෙන පුතේ තනි ඒකාධිකාරියක්. හරි? Apple සමාගමෙන් දෙනවා තනි ඒකාධිකාරියක්. එතකොට Apple සමාගමේ ඒකාධිකාරිය පාවිච්චි කරමින් පරිගණක නිර්මාණය කරනවා. ඒගොල්ලන්ගේ මිලක් තියෙනවා, ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ මිල කොට ටිකක් ඉහළයි. ඒ වගේ මිල ඉහළ තත්ත්වේ පවත්වාගෙන යන්නත් පුළුවන් ඇයි? ඇයි ඒ වගේ පරිගණක පුතේ වෙන ආයතන හදන්නේ? ඒකේ වෙනම වෙනම ආකිටෙක්චර් එකක් වෙනම තාක්ෂණයක් තියෙන්නේ ඈ. ඒ කියන්නේ දැන් වර්තමානයේ භාවිත කරන පරිගණකවල තියෙන පුතේ වැඩි දියුණු කරපු CPU නේ. වර්තමාන තියෙන පස්වෙනි පරම්පරාවේ පරිගණකනේ. වැඩි දියුණු කරපු CPU තමයි තියෙන්නේ. එතකොට IBM සමාගම හෝ IBM සමාගමට අනුරූපව නිර්මාණය කරන මේ පරිගණක හැම එකම තියෙන්නේ වැඩි දියුණු කරපු CPU එකක්.
මොලේ නැත්තම් ප්‍රධාන තාක්ෂණික උපාංගය ලෙස. මේකේ තියෙන්නේ පුතේ ඒ වගේ CPU එකක්. හැබැයි ඒ CPU වර්ග දෙකක්. මේ පරිගණකවල භාවිතා කරන CPU එකක් පුතේ මේ පරිගණකේ භාවිතා කරන්න බෑ. මේ පරිගණකේ භාවිතා කරන CPU එකක් මේවැය පාවිච්චි කරන්න බෑ. ආකෘතිච්චක වෙනස්. ආකෘතිච්චකල් ගැන නිර්මාණ රටාව වෙනස්. හැබැයි CPU එකක්. දැන් තේරුණාද කියන එක? ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඈ. නැත්නම් ඔකන් ප්‍රශ්නයක් වෙනවා. පුජ්‍යල පරි ඒ කියන්නේ මගේ වගකීම යුතුයකම තමයි මේක පැහැදිලි කරලා දෙන්නේ. පුජ්‍යල පරිගණක නිර්මාණයේදී IBM කියන්නේ එක සමාගමක්, Apple කියන්නේ තව සමාගමක්. એટલે Apple කියන එක තාමත් ඒ නමින්ම තියෙනවා. නමුත් IBM කියන එක හරි IBM ලා වගේ මේවා හදනවා ඈ. මේ පරිගණක ඉහළ මට්ටමේ නිර්මාණය කරනවා. අදටත් සුපිරි පරිගණක නිර්මාණ ශාස්ත්‍රයේ ඉහළම නමක් තියෙන ආයතනයක් තමයි IBM. මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වලටත් එහෙමයි. හැබැයි ඒගොල්ලෝ පුජ්‍යල පරිගණක හදන්නේ නැහැ දැන්. හරිද? එතකොට ඒ තාක්ෂණයේ මත පුජ්‍යල පරිගණක අපිට මෙන්න මේ වගේ විවිධ සමාගම් වල නාමකරණයක් නැති ලැබෙනවා. දැන් කේ තේරවනද කියන එක? ඒක පොඩ්ඩක් අදහස් තියාගන්න ඈ. හරි. ඊට පස්සේ තියෙන්නේ IBM සමාගමේ සකසන සැපයුම් කරුවා වූයේ Intel සමාගමයි. ඒ කියන්නේ Intel සමාගම නිර්මාණය කරපු CPU තමයි IBM සමාගම ගොඩනගපු පරිගණකවල තිබුණේ. Cyrix, IDT, AMD සහ Motorola යන සමාගම් සකසන නිපදවන අනෙකුත් ආයතනයන් ලෙස ප්‍රකට විය. සකසන කියන පුතේ CPU. දැන් මේ තියෙන්නේ ටිකක් අතීතයේ ඉඳන් වර්තමානයේ භාවිතා කරන CPU දක්වා නිර්මාණයට CPU කිහිපයක රූප. නිකන් වල නම් මේවා හදාරලා බලන්න. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ Intel Core i9 කියලා කියන්නේ Intel සමාගම නිර්මාණය කරපු දියුණුම CPU එකක්. දැන් මෙතන තියෙන්නේ Sun කියන ආයතන නිර්මාණය කරන CPU එකක්. හරි. ඒ ගැන පොඩක් අපි ඉස්සරහට කතා කරන්න ඈ. හරි. ඉතින් ඔන්න ඔය අපි කතා කරේ මොකද්ද? ඉතිහාසයට දාල කාරණේ. එතකොට අපි සුපුරුදු ආකාරයෙන් මම ඉස්සරහ වල්කේ වගේ ඇබකස් එකෙන් පටන් අරගෙන ආවා ඉස්සරහට ඒ ඒම තුල මේ යුග පහු කරලා මේ පරිගණක නිර්මාණය කරමින් ඉඳ ඉස්සරහට ඇවිල්ලා පුජ්‍යල පරිගණක නිර්මාණය දක්වා ලෝකෙ ඉස්සරහට ආවා. දැන් තියෙන්නේ මොකද්ද? මේ සියලු පරිගණක වර්ග දියුණු වෙමින් ඉස්සරහට යනවා. ඊට අමතරව පරිගණකත් දැන් ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා. හරි. එතකොට ඒ වගේම ඔය සියලු පරිගණක අපිට පුළුවන් පරම්පරා පහකට බෙදලා කතා කරන්න අර කියන තාක්ෂණික උපාංගවල වෙනස මත. රයිට්. අපිට අවසන් කරන්න කලින් පොඩි කාරණයක් තියෙනවා කතා කරන්න. ඒක අපි කතා කරමු දැන්. දැන් බලන්න කතා කරන්න පුතේ පරිගණක තාක්ෂණයේ අනාගත දිශානති. ඉතින් ඔය විදිහට පරිගණකේ නිර්මාණය වෙලා ඉස්සරහට ඇවිල්ලා හරි එක්තරා තත්වයකට ආපුවාම ඒ කියන්නේ විශේෂයෙන්ම 90 දශකයට වගේ ආපුවාට පස්සේ විද්‍යාඥයෝ කල්පනා කරන්න ගත්තා මේ පරිගණකය පුදුම විදිහට දියුණු වෙමින් ඉස්සරහට එනවා. ඒ නිසා පරිගණකය හරහා කෘතිම බුද්ධියක් ගොඩනගන්නේ කොහොමද කියන්නේ. කෘතිම බුද්ධිය. දැන් බුද්ධිය කියලා කියන පුතේ ජීවියෙක් තුල හටගන්න දෙයක් නේ. බුද්ධියක් කියලා කියන්නේ සතෙක් තුල හටගන්නේ. ඒ සත්තු අතරින් විශේෂම සතා තමයි මිනිසයා. මිනිහා. හරි. කියන්නේ බුද්ධිය කියන தત્ත්වයේ සහිත දියුණුම සතා තමයි මිනිහා. හරිද? එතකොට කොහොමද මේ કૃતિම උපකරණයක් ඒ දක්වා වර්ධනය කරන්නේ? ඒ ගැන කල්පනා කරන්න ගත්තා. මේ ඒක තමයි මේ අපි ගතරන්නේ පරිගණක තාක්ෂණයේ අනාගත දිශානති කියලා. බුද්ධිමත් මිනිසුකගේ ක්‍රියාකාරීත්වයට බොහෝසෙයින් සමාන. නිකම් මිනිහෙක් නෙමෙයි ඈ. බුද්ධිමත් මිනිහෙක්. බොහෝසෙයින් සමාන පරිගණකයක් නිපදවීම වර්තමාන විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. දැන් මේ වෙනකොට පුතේ કૃතිම බුද්ධිය කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් ඈ. දැන් કૃතිම බුද්ධියෙන් ඕනි තරම් දේවල් නිර්මාණය කරනවා. අර මම පළවෙනි පාඩමේදී ඔයගොල්ලන්ට කිව්වා දැන් ජපානයේ වගේ රටවල් නේ, ඇමරිකාව වගේ රටවල් නේ, දියුණු වෙමින් පවතින රටවල් විදිහට කෙන්‍යාව වගේ රටවල්, ඇත්තටම ඉන්දියාව පාකිස්තානෙත් පාවිච්චි කරනවා ඈ, ලංකාවේ නැති වුණාට. නේ, કૃතිම බුද්ධිය පදනම් කරගත්ත රොබෝල හදනවා පුතේ કૃෂිකාර්මික කාර්යයන් සඳහා. කාර්මික කාර්යයන් සඳහා. හරි. පැහැදිලිද? එක එක වැඩවලට එහෙම උපකරණ යන්ත්‍ර හදනවා. දැන් මේ වෙනකොට පුතේ કૃතිම බුද්ධිය කියලා කියන්නේ ලෝකෙට අලුත් දෙයක් මැජික් නෙමෙයි. හැබැයි මෙතන කියන්නේ බුද්ධිමත් මිනිසුකගේ ක්‍රියාකාරීත්වයට සමාන. විතර බුද්ධිමත් මිනිහෙක් වැඩ කරන විදිහට වැඩ කරන්න පුළුවන්. හිතලා මතලා. එහෙම එකක් කියන්නේ. නිපදවීම වර්තමාන විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. පරිගණක විද්‍යාවේදී මෙම ශේෂ්ත්‍රය કૃතිම බුද්ධිය නැත්නම් Artificial Intelligence ඔකට තමයි කෙටියෙන් කියන්නේ AI කියලා ලෙස හැඳින්වේ. එකම අවස්ථාවේදී වෙනස් සිතුවිලි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර
තීරණ ගැනීම කටහඬවල් වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාව ආදී සංකීර්ණ ක්‍රියාදාමයන් මිනිසාට සිදු කළ හැකිය. මිනිසුන්ට පුළුවන් මේ කියන විදිහේ සංකීර්ණ ක්‍රියාදාමයන් කරන්න. මම ඔයාලට කලින් කිව්වා වගේ දැන් මම ගෙදර වෙනම රූම් එකක පොඩි ස්ටුඩියෝ එකක් වගේ එකක් හදාගෙන තමයි මේ ක්ලාසස් කරන්නේ. ලයිට් දාලා වෙනම ක්ලාසස් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලයිට් නෙමෙයි මේ ඈ. හරි මේකට අදාළව විශේෂ ලයිට්ස් අපි පාවිච්චි කරනවා. හරි එතකොට හැබැයි දැන් මම මේ ක්ලාස් එක කරනකොට හරි ගෙදර ඒ රූම් එකේ දොරවල් වහලා ජනෙල් වහලා සීල් කරලා තියෙනවා. ඒත් පිට සද්ද යම් ප්‍රමාණයක් ඇහෙනවා. ඔයගලට ඇහෙනවද නේද? චුම්පාංග යන කියනකොට ඒක ඇහෙනවනේ. ළමයි කෑ ගහනකොට ඒක ඇහෙනවා. හැබැයි බොහොම අඩුවෙන් ඇහෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. හරි එතකොට දැන් ගෙදරට කවුරු හරි එක්කෙනෙක් ආවා කියලා හිතන්නකො. දැන් ඔයගලට මම උගන්වනවා. හැබැයි එයා ඇවිල්ලා කතා කරනවා. ඒතර එයාගේ කටහඬ මට හුරු වෙනවා. එයාගේ රූපේ මම දැක්කේ නැතත් මම දන්නේ නැද්ද මේ ආවේ මෙයා කියලා? දන්නවා. අන්න ඒක තමයි පුතේ වෙනස් සිතුවිලි කරේ අවධානය යොමු කරන්න අපිට පුළුවන්. අපි උගන්වන අතරේ හරි ඒ දේ කතා කරන අතරේ වෙන කෙනෙක් ඇවිල්ලා කතා කරනවා අපිට ඇහුනොත් මට ඇහුනොත් මම දන්නවා ඒ මෙයා කියලා. ඒක මටත් තියෙනවා ඒ හැකියාව ඕගොල්ලන්ටත් තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සුෙකුට එන හැකියාවක්. හරි? අවධානය යොමු කර තීරණ ගැනීම කටහඬවල් වෙන වෙනම හඳුනා ගැනීම හැකියාව ආදී සංකීර්ණ ක්‍රියාදාමයන් මිනිසාට සිදු කළ හැකිය. ඒතර එවැනි පරිගණක යන්ත්‍ර හදන්න තමයි පුතේ try කරන්නේ. රයිට්? රොබෝ තාක්ෂණය ස්වයංක්‍රීය වාහන නිපදවීම වැනි දේවල් කෘතිම බුද්ධිය උපයෝගී කොටගෙන දැනටමත් සිදු වෙමින් පවතී. රයිට්? යමිග අපිටට. ඉතින් අපි එක සෙක්ෂන් එකක් අවසන් කරා වෙනවද? ඔව්. ඊට පස්සේ අපිට කියනවා කාරණා මේ තියෙන්නේ. අනුක පරිගණක. හරි? මොලිකියුලර් කම්පියුටර් කියලා කියනවා. DNA පරිගණක වැනි ජෛව පරිගණක නැත්නම් බයොලොජිකල් කම්පියුටර්ස් තාක්ෂණයන් පිළිබඳ සංකල්ප දැනටමත් ක්‍රියාත්මකව පවතින අතර දැනටමත් පුතේ මේ සංකල්ප ක්‍රියාත්මකයි. ඒවා ගොඩනගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. අනාගතයේදී ඒවා යථාර්ථ බවට පත්විය හැක. යථාර්ථයක් කියන්නේ ඇත්තක් බවට පත් වෙන්න පුළුවන්. ඒවට දාලා පරිශන කරනවා ඈ. මාර උදේ මතක් කරේ 13 වෙනි පාඩමේ පුතේ ඔක අපි ඉගෙන ගන්නවා. තවද වසර 2015 දී ලෝක ප්‍රථම ක්වොන්ටම් පරිගණකයේ නිපදවීමට විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ පරිගණකයේ රූපයක් තමයි මම මේ නෝට් එකේ දාලා තියෙන්නේ. ඉතින් ලෝකේ පළවෙනි ක්වොන්ටම් පරිගණකය. හරි? මේවා පස්වන පරම්පරාවේ අභිමතාර්ථ ලෙස සැලකිය හැකියි. පස්වන පරම්පරාව. එතකොට අපි දැන් තේරුම් ගත්තා, ඉගෙන ගත්තා. ඇබකස් කියලා කියන ප්‍රාථමික උපකරණයේ සිට වර්තමානයේ දියුණු පරිගණකයක් දක්වා මේ පරිගණක ඉතිහාසය කොහොමද ඉස්සරහට ආවේ කියන්නේ. රයිට්. ඒතර එතන මම පොඩි ඉඩක් වෙන් කරලා තිනවා ටක් ගාලා එක අපි ලියමු. ලියන්න මෙහෙම. ලියන්න. ගණිත ගැටලු විසඳීම වැනි ඔබ දැන් 13 වෙනි පිටුවේ අර අනුක පරිගණක සහ ක්වොන්ටම් කම්පියුටර් ගැන විස්තරයක් එක්ක මෙතන පින්තූරයක් මේ තියෙන්නේ. එතන ඔබට පේනවා මේ කාන්තාවක් නැත්නම් ලේඩි කෙනෙක් චෙස් අදිනවා කා එක්කද? රොබෝ කෙනෙක් එක්ක. මේ තියෙන්නේ අලුත් තත්ත්වය. මෙන්න මෙතන හිස්තැනක් තියෙනවා පුතේ මේ තියෙන්නේ. තියෙනව නේද? ඔව් පෙළි පහක හිස්තැනක් තියෙනවා අන්න එතන ලියන්න. කියන්න. ගණිත ගැටලු විසඳීම වැනි මූලික ක්‍රියාකාරකමක් සඳහාම ගණිත ගැටලු විසඳීම වැනි මූලික ක්‍රියාකාරකමක් සඳහාම නිර්මාණය වූ පරිගණකය මූලික ක්‍රියාකාරකමක් සඳහාම නිර්මාණය වූ පරිගණකය වර්තමානයේ වන විට වර්තමානයේ වන විට
ඉතා දියුණු තාක්ෂණයක් සහිත වර්තමානයේ වන විට ඉතා දියුණු තාක්ෂණයක් සහිත ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් බවට පත්ව ඇත ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් බවට පත්ව ඇත right එතකොට මොකද කියන්නේ ගණිත ගැටළු විසඳීම වගේ මූලික ක්‍රියාකාරමක් සඳහා නිර්මාණය වෙච්ච පරිගණකය වර්තමාන වෙනකොට පුතේ ඉතා දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ වගේම ඒක ඉතා දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් බවට පත් වෙලා තියෙනවා ඒකට අපි කියන්න එසේම තව දුරටත් දියුණු වෙමින් පවතී 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 right අලුත් ඡේදයකට එන්න අලුත් ඡේදයකට තරලකන දා ලියන්න රූල කරින් එපා ලියන්න මේ අනුව අදවන විට පරිගණකය මේ අනුව අදවන විට පරිගණකය මිනිසාට අත්‍යවශ්‍ය මේ අනුව අදවන විට පරිගණකය මිනිසාට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව ඇත මේ අනුව පරිගණකය අදවන විට මිනිසාට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව ඇත අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්ව ඇත right ඔන්නෝතම් තිය අපේ ඔය කාරණේ අවසාන නිගමනය ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ පරිගණකයෙන්වත් පරිගණක තාක්ෂණයෙන්වත් වියුක්ත වෙලා නැත්නම් වෙන් වෙලා ඈත් වෙලා පුතේ කිසිම මිනිහෙකුට කිසිම සමාජයකට අනාගතේ ගමනක් යන්න බෑ වර්තමානයේත් බෑ අනාගතේ කොහොමත් බෑ හරි පැහැදිලිද එතකොට ඒක දැන් හොඳටම ඔයගලන්ට තේරිලා තියෙනවා විශේෂයෙන් මේ අධ්‍යාපනය ගත්තත් ඒක තේරෙනවා පුතේ ඔන්ලයින් අධ්‍යාපනය කෙලිම මේ පරිගණක තාක්ෂණයේ මූලික කරගත් ක්‍රියාවලිය හරි ඉදිරියේදී පුතේ බොහෝ ක්‍රියාකාරකම් වෙන්නේ කොහොමත් මෙහෙම තමයි හරි ඒකට මේ කොයිඩ් වගේ වසංගතයක් අවශ්‍ය නැහැ හරි මොකද මේ ඔන්ලයින් අධ්‍යාපනය කියලා කියන එක වගේම ඔන්ලයින් අර work at home කියලා කියන ගෙදර ඉඳන් වැඩ කිරීම නේ ඔය ක්‍රියාවලිය පුතේ දියුණු රටවල කොහොමත් සිදුවිච්ච දෙයක් හරි එතකොට ඒවා එන්න එන්න වර්ධනය වෙනවා ඒ වර්ධනය වීම සමාජයට බොහොම හිතකරයි මිනිස්සු මුණ ගැහෙන්න ඕනේ තැන්වලදී මුණ ගැහිලා අදාළ කාර්යයන් කරන අතරේ දුරස්තව බොහෝ කාර්යයන් කරමින් කාලය නේ ඉතුරු කරගන්නවා ඒ වගේම මුදල් නාස්ති වීම පරිසර දූෂණය අවම කර ගන්න බොහොම වැදගත් කාරණා එකකින් ඉෂ්ට කර ගන්නවා රයිට් එහෙනම් අපි ඔතනින් පුතේ අදට පාඩම නවත්තමු ඔබන්ට මට විශේෂ කාරණාවක් දැනුම් දෙන්න තියෙනවා දැන්ට මම ගෲප්ස් වලටත් ඒක දාලා තියෙනවා නේ දැන් අපි ලබන සුමානි දැන් පුතේ දැන් ඔයගලන් ප්‍රතිඵල ආපු හින්දා අලුත් කණ්ඩායමේ දේශන පටන් ගන්නවා අලුත් කණ්ඩායමක් පටන් ගන්නවා හරි එතකොට ඒ තුන්වෙනි කණ්ඩායම right එතකොට අතරමැද අපි දෙවෙනි කණ්ඩායමකුත් පටන් ගත්තා මේ මාසෙ මුල මොකද අපි ඕලෙව ප්‍රතිඵල මේ සැප්තැම්බර් මාස තුලමයි කියලා විශ්වාස කරේ නෑ නමුත් ප්‍රතිඵල ආවනේ නේ විශයක් ප්‍රතිඵල නැතුව ප්‍රතිඵල ආවා කොහොම හරි ඒ මත අපි අලුත් කණ්ඩායමක් පටන් ගන්නවා පුතේ ඔක්තෝබර් මාසෙ මුල දැන්ටමත් ඕගොල්ලන්ගේ ගෲප්ස් වලට යම් ප්‍රමාණයක දැනුවත් කිරීමක් මම කරලා තිනවා ඒතර ඒ නගරවල පුතේ ඒකට දාලා ආරම්භක සම්මන්ත්‍රණ තියෙනවා ඒ සම්බන්ධ දැනුවත් කිරීමකුත් මම ඔයගලන්ට කරනවා ඒ ගෲප්ස් වලට මම විස්තරේ දානවා ඒ අනුව ඔයගලන්ගේ මට උදව්වක් ඕනි හරි ඒ උදව්ව තමයි පුතේ ඔයගොල්ලෝ මට දෙන සහයෝගයක් ඒක ඔයගොල්ලන්ගේ යාළුවන්ව දැනුවත් කරන්න හරි ඒගොල්ලන් ඉතින් දුර්මතත් අයින් කරන්න දුර්මත අර මීදුම් ප්‍රශ්න කරා වගේ දැන් ඔයගොල්ලන්ගේ ගෲප්ස් වලට මම දාන්නම් අර විශ්වවිද්‍යාල පොත PDF එක ඒකෙන් බලන්න හොඳට විස්තර යාළුවන්ටත් ඒක ෂෙයා කරන්න එතකොට පුතේ බොරුව කියන එක අයින් වෙලා ඇත්ත කියන එක ජයග්‍රහණය කරනවා හරි එතකොට ඔයගොල්ලන්ටත් ඒක එක්තරා ආකාරයකින් ලොකු
කුසලයක් වගේම ලොකු මේ සන්තෝෂයක් ලබන්න පුළුවන් දෙයක්. මොකද ඔයාලගේ යාළුවන් ඔයගොල්ලෝ දැනුවත් කරා කියලා. හරි, එහෙම දැනුවත් කරන්න, දැනුවත් කරලා කියන ලබන සුමාන ඉඳන් ICT classes පටන් ගන්නවා. ඒ නගර කීපෙම එමිලිපිටිය රත්නපුර ඇහැලේගොඩ වගේ මම අලුතෙන් class එකක් පටන් ගන්නවා 23 කණ්ඩායමට කලවාන කියන නගරෙත්. මොකද කලවාන කියන නගරෙ පටන් ගන්න පුතේ ළමයි ප්‍රමාණය මූලික කරගෙන නෙමෙයි, කලවාන පැත්තේ ළමයින්ට හොඳ ගුරුවරයෙක් නැහැ. ඒගොල්ල සීමා වෙලා තියෙන්නේ කිලෝමීටර් 40 50ක් දුර එන්න ඕනි, රත්නපුරේට එන්න ඕනි මේ ඉගෙන ගන්න. සමහරට කලවාන කරුවට අර පොතු පිටිය පැත්ත ගත්තොත් එහෙම කලවාන දිනක පුතේ තව කිලෝමීටර් 20 ගානක් යන්න පැතර. ඒගොල්ලන්ට උදේ පාන්දර 4 4 මාට එන්න ඕනි, රත්නපුරේට එන්න ඉගෙන ගන්න. කොච්චර දුෂ්කරද වන්නකො. අන්න ඒ ගැන හිතලා ඒකට ගැලපෙන විදිහේ මේ ක්‍රියාමාර්ගයක් අපි තේරුවා. ඒ අනුව මේ කණ්ඩායම ඉදන් කලවානෙත් මම ක්ලාස් එකක් පටන් ගන්නවා. ඒක ඔයගොල්ලන්ට එච්චරම අදාළ නැහැ. මොකද හේතුව ඒ ප්‍රදේශ දරුවෝ මේ වෙනකොට මත් එක්ක සම්බන්ධ නැහැ කියලා මම දන්නවා. රයිට්. ඒ වුණාට අනිත් ප්‍රදේශවල දරුවෝ සම්බන්ධයිනේ. නේ? ඒතර හැලියකොඩ මේ සියත්‍රාගේ ක්ලාස් එක කරනවා. අලුත් ක්ලාස් එකක් පටන් ගන්නවා. ඔයගොල්ලන් ක්ලාස් එකක් දිගටම යන අතරේ ඒ පැත්තේ ළමයින්ව දැනුවත් කරන්න, අවිල පිටියේ ළමයි එහෙම දැනුවත් කරන්න, රත්නපුරේ ළමයි එහෙම දැනුවත් කරන්න. ඒ උදව්ව මට ඔයගොල්ලෝ කළ යුතුයි ඈ. හරි, මම විස්තරේ ගෲප් එකට දානවා. රයිට්. එහෙනම් ඕක තමයි කතන්දරේ. එහෙනම් අපි ලබන සුමානේ පරිගණක වර්ගීකරණය කියන මාතෘකාව ඉදන් ඉස්සරහට යමු ඈ. රයිට්. එහෙනම් අපි අදට පුතේ ක්ලාස් එක උතනින් නවත්තමු.